තීර්ථ යාාත්‍රාවට ගොඩවෙමුෝ අද මැදින් පොර පසවසක පොහෝදි නෑ හිරුණාලිකාවේ කාලු අයන්තේ වැඩසට හනින් ඔබේ නිවසට ගොඩවදින හෝරාව අද කාලු අයන්තයේ වැඩසටහනින් අප සාකච්ඡාවට බඳුන් කරන්නේ බුදු දහම සහ ආහාර සංස්කෘතිය මේ මාතෘකාව පිළිබඳු සාකච්ඡා කිරීමට අද ධර්ම සාකච්ඡාව සඳහා සහභාගව වන විද්වත් මණ්ඩලය හඳුනවා දෙන්නට මා කැමති. නමස්කාරපූරෝකෝව මා කැමති හඳුවා දෙනට වාදදුව තල්පිටිය බෝධි රාජ මහාවිහාරයේ විහාරාධිපතින් වහන්සේ. ඒවගේම කෝට්ඒ කල්ලයානි සාමාග්‍රී මහාසග සභාවේ අනුනායක දුරන්දර ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ පාලිහා ෞද්ධ පශ්චාත්තුපාදී අධ්‍යනායතනයේ අධ්‍යක්ෂ ගේම පේරාදනය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අන්සේ, මහචාරය කොටපිටියේ ශ්‍රේෂ් හාවර ස්වාමින්ද්‍රියයන් වහන්සේ මයිතාම වැදර අමස්කාර කොට ගෞරපූරකු පිළිගුරල්ලබනවා. ඒවගේම අදදින සාකච්ඡාවට සම්බන්ධ වෙනවා කැල්ලි විශ් විද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධ අධ්‍යීන අයතනේ බෞද්ධ මූලාශත්‍රය අධ්‍යනන්සේ අන්සාධිපති ඒ වගේම ජේත්‍ර කතිකාචාරය ආචාරය දේ සප්‍රිය ගුණසේන මහතා ම අබතුමාවත් ඉතාම ගෞරුවෙන් පිළිගන්නවා. ඒවගේ අද දින අප සමඟ සම්බන්ධ වෙනවා බෞද් දර්න පිළබඳ විද්වතෙක් ලෙසා පහඳුනාගෙන සිත්්න පේරාධනය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ්‍යනන්සේ ජිෂ්්‍ර කතිකාචාරය ආචාරය මහින්ද හේරත් මහතානන් ම ඔබතුමාවත් ඉතාම ගෞරුවෙන් පිළිගන්නවා. මා පල්මීන්ම කැමති අපේ නායක ස්වාමජයන් වහන්සේ දෙසට යොමුුවන්නට. හමුදුරුවනේ අපට ලැබීතිබනි මාතෘකාාව අපි බුදු දහම සහ ආහාර සංස්කෘතිය කියනකොට අපිට කොඩාකාලෙ සිටම අපි ගැන්ම්මලින්තිේ හඳුනාගෙන සිටින්නේ මේ ලෝකන්න සියලුත් සත්ත්වයන්ට පොදු ධර්මතාවයක් විදියට මේ ආහාර පිළිබඳ කාරණය. ඉට අපිට මේ වෙලාවේ ගරතර හාමුදුරණින් මතක් වෙනවා බුදුවාදන සබබේ සත්තා ආහරත් ිටිකා කියන ඒ බුදු වදන. ංගිතන හාදුරණනයේ ඔබවහන්සේ අපට උපදේ සාත්මක පූරිිකාවක් හැටියට මේ ධර්ම කතිකාව කරගනයාමට මූලාරම්භය පුරණ හැටියට. තිරුවන් සරණයි ඇතවසෙන්ම අපේ මහ්චාර්තුමා ඉදිරිපත් කරපු වචනයම පටන්ගත් දොත්. බුදුදහමේ ආහාරය පිළිබඳව තියන දර්ශනය. සංස්කෘතිය කියනවට වඩා මංකැමතියක දර්ශනය කියලවාගේ අදහසකින් ගන්නව නම් වඩා හොඳයි කියලා මෙක ඉතා පුළුල්ල ඔ ආහාරට්ටි ඉතිකා කියන වචනයම් ගැබ්බෙන්නේ ඇතවසෙන්ම සියල්ු සත්‍යයන්ගේ කායික මානසික අන්ස දෙකම තමයි මේ ආහාරය පිළිබඳව කතා කරනකොට කරන්නේ කායික ආහාරයත් මානසික ආහාරයත් කියන මේ දෙපැත්තම තමයි මේ ආහාරකීන හදහසින් බුදු දහම නිරූපණය වෙන්නේ දැන් අපේ තියනවා දිීගනිකාය අටුාවේ මේ ආහාරය කියන එක තෝරන්නේ යංයං පලං ගනයති තංතන් ආහරති තස්මා ආහාරෝති උච්චති මේක තමයි නිරුක්ති ආහාරය පිළිබඳ යම්කිසි කාරණයක් නිසා යම්කිසි දෙයක් නිසා ඒක බෞතික වෙන්නත් පුළුවන් සමහරක්කවිට අබෞතික වෙන්නත් පුළුවන්. කාරණයක් යම්කිසි පලයක් ලැබෙනවම් ප්‍රතිඵලයක් උදා වෙනවනම් ඒක්කම ඒ නිසා තවත් යම්කිසි දෙයක් තමන්ට ලැබෙනවනම් තන්තන් ආහාරති කෙලැකිවේඒ. ඒ නිසා තමයි මේකට ආරය කෙල. තවත් විදිහයකින් කියනවා නං කයින් ලැබෙන ආහාර පදනම් කරගන කයවර්ධනය වෙනවා කයිට ලැබෙන ආහාර පදනම් කරගෙන කයවර්ධනය වෙනවා කය යම් කිසි පුෂ්ටිමත්වීමක් සහ පැවැත්මක් ඇතිවෙනවා. ඒකම මානසව ැබෙන ආහාර පදනම් කරගෙන මනසේ යම් යම් වෙනස්වීම් සහ ඇවතුම් පැවතුම් ඇති වෙන. ඉතින් නිසා මේ අන්ස දෙකම, මෙහිදී බුදුදහමේ අවධාරණය වෙනවා. දැ මංහිතන්න මේ සාකච්ඡා විදිී ඔබුතුමා බලාපොරොත්තුවෙනවා ඇත්තේ ඔය මානසික පැත්ත නෙවෙයි. අප විවාහාරික ආහාරය පිළිබඳව තියෙන බෞද්ධ සංකල්පය කතා කරන්න තමයි අදම සාකච්ඡා වැඩීන් මෙන් වෙන්න. එහම ගත්තහම අප බුදුදහම ඇතවසිෙන් අපිට බුදුහාපරු උගන්නනවා මේ කෙනෙකුගේ පැවැත්මට අවශ්‍ය වෙන්න මූලිකරුණු හතරක් එකක් තමයි ඇඳුම් පැළතුම් දෙක ආහාර තුන එනුම් හිටුම් හතර බෙහෙත්තේ දැ මේක භික්ෂුණන් වහන්සේලා සම්බන්ධෙන් ගත්තහම කියනවා සිව පසේකල්. චීවර පින්්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්තිකයන වචන හතරින් හඳුවුන දේ ගිහි පැවිදි කාටත් ඕනවන මූලික අවශතා හතර ඉතින් මේ කියන්න කරුණු අතර ආහාරය පිළිබඳව බුදුහාදුරුවන්ගේ දෘෂ්ටිකෝනය ගත්තහම දැ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ සම්බන්ධයෙන් බුදුහාමුදුරුව අපිට උගන්නනවා පටිසංකායෝ නිසෝ පිඩපාතං පටිසේවාමි නේව දවාය නමදායි නමණ්ඩනයි නොවිභූසණයි, යාවදේව ඉමස්සකා යස ට්‍රිතියා යාපනාවය ආදී වශයෙන් මේක කියාගෙන යනවා යම් කිසි කෙනෙක් සංසාරයේ කෙටිකර ගණ්ඩ බලාපොරොත්තු වෙන වනන් විමුක්තිය බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවානම් මේ ආහාරය පිළිබඳව ඇතිකර ගතයුතු දෘෂ්චිකෝණය. එතකොට ඒකම අපිට ගන්න පුළුවන් ඉතා හොද ශ්‍රද්ධාවන්ත බෞද්ධ සමාජයක ගිහි බෞද්ධයාට වනත් ඔය කියන කාරණය යම් කිසි ප්‍රමාණයකට වර්ධනය ක ගන්න පුළුවන් ආකල්පයක් තමයි බුදු හාමුදුරුමේ දේශනා කරන්න දැන් මේ ආහාරය පිළිබඳව කියනකොට කියනවා මේ නේව දවාය භිෂ වහන්සට කියනවා බුදු හාමුදුරුව මේක මේ ඔබහන්සේලා ආහාර ගැනීමේදී ඇතිකර ගන්නන මේ මේ ජවය පිණිස ශක්තිවර්ධනය කර ගැනීම පිණිස ගණ්ඩ එකක් කියන කල්පයක් ඇති කර ගන්න පා ඒව දවාය. නමදාය. ආහාර අරගන මදයට පත්තෙන්න්න මේ ආහාරය තුළින් හොද ආහා අරගෙන ඉන්නව කියලා ආහාර අරගෙන මත්වීමෙන් කටයුතු කිරීමේ ආකල්පයක් භික්‍ෂූන් වහන්සේ තුළ ඇතිරගන්න එපා. නමණඩනාය. ලස්සනවීම කියීනාකල්පය ගැන හිතන් එපා. න විභූසනාය ආහාරය තුළින් සමාජයේ කැපී පෙනෙන්න්න හදන්න එපා. යාව දේව ඉමස්ස කායස්ස ටිතිය මේ අහරය ගන්නේ ශරීරයේ පැවැත්ම දැ අපි කතා කරන සාමාන්‍ය ආහරය පිළිබඳව ගත්තහම බුදුහන්දරෝ භික්‍ෂූන් වහන්සේට කියනවා ශරීරයේට වෙහෙස දැනු නහම මේ ශරීරයේ පැවැත්ම සඳහා අහාර ගන්න ඒමයි නව දවයි නො දායි නමන්ටනාය එන විූස යාවදේව ඉමස කායස ටිතිය යාාපනාය යැපීම පිණිස. වෙහිං සූපරතියා ආහාරයක් අරගෙන යම් කාලයක් ගත වෙනකොට වෙහෙසක් දෙරෙනවා ඒ වෙහෙස නිවා ගැනීම කියන ආකල්පය තිබුණ හම ඇති ඉට වඩා එහාට ආහාරය පිළිබඳ හිතන්නව බ්‍රහ්ම චරියාන උගහාය දැන් අපි භික්ෂූුණන් වහන්සේලා බඹසර හැසිරෙන කොට එකන්නේ විදසුන් වඩන භික්ෂුණන් වහන්සේලාටනත් ආහාරය නැති වුණහම වෙහෙසක් දැරවා එතකොට දැන් මේ අහාරය ගන්නේ බඹසර හැසිරීමට උදව්වෙන නැත්තම් බණභාවනා කිරීමට උදව්වෙන කාරණයක් හැටියට නැත්තන්ම් හිත එකඟව තියාගණ්ඩ අවශ්‍ය කරන භෞතික සාධකයක් පිණිස මිසක් ඉංහා ටිහිතන්නවා යාවදේව ඉමස්ස කායස්ස ටිතියා මේශරීරය පැවැත්ම සඳ ියා ්‍යපනාය විහිං සූපරතියා වෙහෙස නිවාගැනීම සඳ හසක් දෙන ඕනම කෙනෙකුට හාරය යම් ප්‍රමාණයකට නැතිවුණා බ්‍රහ්මචරයාන උගාය. ඒමයිකයන් පටිසංකායෝ නිසෝ පිින්ඩ පාතන් නේව දවයි නමදායි නමන්ඩනයි නවිබූසනයි යාවදේව ඉමස්සකායස ටිතියා යාපනයි විහිංසූ ප්‍රතියා බ්‍රහ්ම චරියාන උ්ගාය මේ අධවසින්තමයික. නවංච වේදනන්න උපා දෙස්සාම දැන් අපි ආහාරයක් නැතුව ඉන්නකොට නැති වේදනා ශරීරයට දැනෙනවා. එතකොට එ වේදනා ඇතිවීම වලක්වා ගැනීම. න උපා දෙෙසි යාත්‍රාච මේ භාවිස්සති, අනවජ්‍යතාච පහසු විහාරෝ ජාති. මේ ශරීරයේ පවත්වගෙන යන් ඊළඟට පහසු විහරණය පිණිස අපි ආර ගන්නවා කියන හැඟීම භික්‍ෂුණන් වහන්සේට බුදු හාමුදුරුව දෙනවා ඇත වසයෙන් කියනවා නම් බුදුහාම්දුරන්ගේ දර්ශනය දැන් අවස්ථාවකද අපිට හිතන්න පුළුවන් කෙනෙකුට මේවා පරමාදර්ශී භික්ෂ ජීවිතයකට රහතන් වහන්සේ නමකට නැත්තං විදුසුන් වරන භික්ෂූන් වහන්සේ නමකට හරි ඒවක් කොමද අපිට කියලා. නමුත් ඒක විවාහාරික සමාජයට යම් පමණකට ආදර්ශුවත්ව ගන්න පුළුවන් දර්ශනයක් තබයි බුදුහාමුදුරුවන්ගේ දර්ශනය ති. එනිසා බුදුහාමුදුරෝ මේ උගන්නවන මේ ධර්මතාවේ දැන් අප, අරම්බේදිම කිවොත් ආහාරය පදනම් කරගෙන දවර්තමාන සමාජයට ගැටුලු ඇතිවෙලා තියෙනවන්නම් ඔය කියන දෘෂ්චිකෝණයෙන් පරිබාහිරව ආහාර ගණඩ ගිහිල්ල තමයි බොහෝ විට අද සමාය ආරය පිළිබඳ ගැටලු ඇතිවෙලා තියෙන දැන්. අපි යුතුවත් ලස්සන වෙන් සරීර සෞක් මේ මොකද ශක්තිය වැඩිකරගන්න බලය වැඩිරගන්නට සමාජයයම් කිිස ඉහලා ආහාර ගන්නවා කියලා කියන්න සමාජය යම් කිසි කැපීපෙනෙන් මේ වගේ සංකල්ප පදනම් කරගෙන තමයි ආහාර ගනිත ඒ නිසා තමයි සමාජයේ අමාරී වැට ලතින ඉතින් මට හිතෙනවා ආහාරය පිළිබඳ බුදුහාදුරුවන්ගේ මූලික අදහස අපි හොඳර සල කලා බලන්න ඉතාම වැදගත් දැන් මෙතන්දී මට හිතෙන දෙයක් තමයි මූලිකම සාකච්ඡාවිදී මතු කරණ්ඩෝනෑ මේක පියවරව කීපයක්තින එකක් තමයි ආහාර නිෂ්පාදනය ආහාර නිෂ්පාදනය පිළිබඳ බෞද්ධ සංකල්පය දෙක තමයි මේ ආහාර නිෂ්පාධනය කරනවාගේ ආහාර රැස්කර තබා ගැනීම පිළිබඳව ඒ එහිදී ඇති කරගත් යුතු අකල්පය තුගි නිකාරණය ආහාර පරිභෝජනය පිළිබඳවත් අපිට විශේෂ සංකල්පයක් බුදු දහමිතියෙනවා හතර විනිකාරණය තමයි ආහාර පරිභෝජනයෙන් අනතුරුව අපේ මනස සකස් වයුතු ආකාරයම ට මේ හැම කරුණක් පිළිබඳවම යම් කිසි මූලික දර්ශනයක් ඇත්තුව අනුගමනය කරන ක්‍රියා පිළිවෙතක් අපේ බුදු දහමේ තියන් ඒකයි මූලික හැඳින්වීම ඇැතියට මට කියන්නති. ආචාරය දේශත්වය ගුණසේන මහතානෙන දැ අපි සමාරම්භක දේශනය හගනඉන්නකොට සාමාන්‍යය ජනීවිතය ඇ එක් හිතනකොට අපි බුදුදහම සහ හාර සංස්කෘතියක ලි මාතෘකාව ආරම්භ කරරි හ අහගෙන ඉන්නකොට ගරතර ස්වාමිදරණන් වහන්සේ දේශනය ඒ සාකච්ඡාව මහා දර්ශනයක් ඒන ආහාරෙක්ක බැඳිච්ච බුදුදහ මේ අපි ගැන්වෙන ඒ බුදධ ාෂිතය තියෙන මහා ධර්ශනිික තත්ත්වයක්.ඒවගේ එහි සඳහන් කළ කරුණුකාරණාවල විශල විසේ පරාසයක්. මජතන්න මේ හෝරාව මේ දෙපැෑයි කාලය අපට මජි තරම් කතා බා කරන්න. ඔබතුමාටත් පුළුවන් සම්බන්ධ ප්‍රවේශයක් ගන්න මේ අපූර් ධර්ම කතිකාවට. හාචාර්තුමනි අපේ නාගහන්ද්‍රින් අවසරයි සමාරම්භක දේසනයේ දි නායගහාදුරුව මතු කළා ආහාරය පිළිබඳව බෞද්ධ දර්සනය එන ධර්ශනික මතවාදයක් හැටියට දුණු වෙච්චය එකක් හැටිතමයි ඉදිරිපත් කළේ. එතිදි නාගහරු විශේසයෙන්ම පැහැදිලි කරන්න ටේදනා භෞතිකව මේ සරීරයට අවශ්‍ය කරන සරීරය පැවැත්ම සඳහා සපේන අපි කනබොන දේවල් තමයි මේ ආහාරය හැටියට ඉදිරිපත් වෙලා තියෙන්න්නේ කියලා. බුදුසමේ එන ඉගැන්වීමත් අපි තවදුරටත් හිතල බැලුව ොත් එහෙම කායික වශසයෙන් සහ මානසික වසයෙන් පුද්ගලයාගේ සමබරතාවය සඳහා පැත්ම සඳහා බුදුසමයේ මේ ආහාර සංකල්පි ඉදිරිපත් කලා තියෙන්. ඒනිසා තමයි. ුද හාමුදුරුවෝ දේශනා කරන්නේ චත්තාරෝමේ භික්කවේ ආහාර වර්ග හතරක් පිළිබඳව අවධානය මුකල්ල තියෙනවා. මම හිතන්නේ ලෝකයේ විශවකෝස පිළිබඳව අපි හදාරනවා කි විශ්වකෝසයක මේ වගේ නිර්වචනයක් අපි හම්බවේ නනෑ ආහාරය පිළිබඳව. ඒ ආහාර අතර පලවෙනි ආහාරය හැ අපි කනෝ මේ ආහාර වසයෙන් මේ බත්වයන්ජන වයෙන් ගන්න කබලින් කාරහාර පිළිබඳව ගත්තක් ඒකෙත් මේ විශේෂතා කීපයක් අපිට මේ බුදු සම තුලළ හඳුනා ගන්න පුළුවන්කම තියනවවා. බුතුමක්ගබලින් රහාර වයෙන් හඳුන අපි දිනිදා අප දිනෙදා ෞාතික වසයෙන් අපි ගන්න ආහාරය. එතෙන්ද මේ අපි කනබොන දේවල් දීරවසයෙන් එන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් මේ ධහන්නේය වසයෙන්වෙන්න පුුවන් මේ ගන්න දේවල්. ඒවගේම අපි මේ උරණ දේවල්. උරලා. සරීයට ගන් දේවල් ඒවත් මේ ආරය හැටිර් තමයි බලින්කාර හාර හැටිරි තමයි සැකෙන්නේ. ඒවගේ අපි රස විඳින දේවල් තියනවා. ඒ රස විඳන දේවලුත් මේ කබලින්කාර ආහාර හැටියට සැලකෙනවා. මේ එහි පැතිකට හතරක් හැටියට විසේසෙන්ම කණබුණ දේවල් ඒවගේම උරණ දේවල් ඒවගේ රස විදිින දේවල් මේ හැම එකක්ම කබලින්කා ආහාර හටියට සැකෙනවා. මේවා ෞතිකව අපේ සෛරයේ පැවැත්ම සඳහාපි ගන්න ආහාරය. අපට පමණක්නම සියලු සත්වයට පොදු ධර්මතා. සබ්බේ සත්තා ආහාරත්් ජඉතිකා කියන මේ මූලික දේශනවෙද පැහදිදිි කරන්ට යදුන සියලු සත්වයාට පොදවෙච්ච මේ දෙයක්හැරේ තමයි ඒ ආරය පිළිබඳ කතාගරෙන නමුත්න් මෙතන විසේසත්වයා අපට දකින්නට පුළුවන්කම තියෙනවා මේ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්නීම තුළ මේ ආහාරය සතරාආකාරයගෙන් තමයි පෙන්න ලාතියෙන්නේ කිසිමතැන කකලේ දකිින්ඩ පුලුවන්කමක් නැත මේ භෞතිකව ශරීරයට ගන්න ආහාරය ගැ කතා කතා කළ තියෙනවා. නමුත් මේ පස්සා හාර ඉස්පරසය කියන ආහාරය ඒවගේ මනෝ සංචේතනික ආහාර මේ ඒවගේම විඤ්ඥාණහාර මේ වෙන කිසිම සැනක දකිින්ඩ පුළුවන්කමක් නැති විශේසිත වූ මේ ආහාර වර්ග තුනක් පිළිබඳ බදුසමය කතා කරන. මනුසයාගේ පැවැත්ම මේ කායික සහ මාන්සික සමබරතාවර් තුළ තමයි මේ පැවැත්ම හඳ පවතින්න. භෞතික වශයෙන් ශරීරයේ නිරෝගීව තියෙන්ට නම් මාංසික සූපත් භාවය කියෙනෙක අවසයයි එ නිසා මනු සංචේතනික ආහාරය කෙනෙ එකත් ඉතා වැදගත් වනවා. අපි මාතෘකාවත් එක් ආහාර මේ සංස්කෘතිය පිළිබඳ අපි කතාකන්නවා නමුත් මේ සමබරතාවයට බුදුසමේ එන මේ නිර්වචනය විශේෂ මේ වැදගත්කමක් හැටියට අපට සලකඩ පුළුවන්කමතියනො මේ. කායික මාන්සික සුව මේ සවබර්තාවෙන් තොරව අපිට මේ පැවැත්මක් පිළිබඳ හිතන්න පුළුවන්ක මක් නෑයි. විසේසෙන්ම සබ්බය සත්න හරත් චිතිකාටි මේ චිකා ගැන් පැවැත්ම පිළිබඳ ඉදිරිපත්වන අදහස. එනිසා. මාන්සික සහ කායික සම්බරතාවයට බුදු සමය මේ ආහාර සංකල්පය මේ චත්. සතරාකාරවූ ආහාරයෙන් වැදගත් කියෙනෙක් අදහස විශේෂෙන් මෙතන්ද අපි මතු කල්ලා මේ ආරම්භේදි කතා කරන්නෙ හොඳයි කල මං කල්පනා කරන්නේ. ආචාරය මහින්ද හෙරත් මහතාන මහිතදන් අපි අපූරෝ තැනකට දැන් අපි ඇවිල්ල ඉන්නවා. කරතර ස්වාමිජන් වහන්සේ වගේ ආචාරය ගුණසේන මහතා පැහැදිලිකරපු කාරණාවල පැහැදිලුවම අපි ඉදිනි දා සමාජය. අපේ මේ වර්තමාන පරපුර. ි දන්නේ අපි කණ කෑම පිළිබඳව. නමුත් දැම් මේ විග්‍රහතෙක්ක අපි අපූර්ව අස්ථානයකට පැමිල්ල ඉන්නවා. දැ මේ කන කෑම කියන කබලින් කාරග නාආරුවට අමතරව වෙනම අපි මහිතන නුවන වඩනය ැන අපි විඤ්ානහාර. මෙතා මනෝ සංචේතන. ඒවගෙන් පස්සාහර කියලීම ස්පර්ශය හා බැඳිච්චි. ැ මේ දේවල් අපේ මේ බෞද්ධ ජන සමාජයේ තුළ අපි කුඩා ළමයින් අපේ පාසල් දරු දැරියන් මේවා හඳුලාගෙන සිනවාද කියන්න එකඒ කියැ අපි කන කෑමවලින් පමණක් මේ සරීරය වර්ධනය වනිව ලස්සන වෙනවාය කියන මේ තත්ත්වයට වඩා එහාගිය. විඤ්ඥානාආහාර වගේ දේවල් වලින් අපි මානසික සුවය අධ්‍යහත් මික සුවේ. මේ දේවල් අපේ බෞද්ධ ජන සමාජයෙන් ඉවත්ව ලතිනිවට තැන් අපි අනුදැන නෑ. දි මහිතනවා ආචරතමනේ ඔබට මංගතනවාආජර ගුණසේන මහතාගේ කතාවට තවත් එකතු කළ යුතු දේවල් තිබෙනවාගේ. ගෞරණීය අනුනායක ස්මින්ද්‍රයන් වහන්සේෙන් අවසරයි මහචාරිතුමනි ගුණසේන මහත්මයන්නේ. මංහිතනවා ආහාර කියන එක බොහොම පුළුල් මාතෘකාවක් මේ දක්වා අපිට ඇසුණු කරුණුවලින් අහවුරු වෙනවා. ආහාර කියනක බොහෝ තැන්ගල කතාවෙන්නේ අපි කතා කරන මේ කායිකාහා මානසික කියන දෙයන්සේෙන්. අමතරව දැ ආහාර කියනක මේ අපිහිතන්නේ දැන් කටමැත කුසගින්න නිවාගන්න අපි පාවිච්චි කරන ආහාර. ඊට අමතරව දැම් මේ ඉන්ද්‍රියන් හා සම්බන්ධ තියෙන මේ ගන්න අපි අරමුණුත් ඒවත් ආහාරයක්. තකොට ඇස කන නාශේ දිව ශරීරය කියන මේවා ආහාර අපි එක්ෂා කරන. දකට ඒවටත් මේ අපි ආහාර දෙන්නවන් දැන් ඇහෙන් රූපයක් දකිවා කියන්නේ. ඇහැත් ආහාරයක් දීම. දැන් කණට ශබ්ද ආහාරයක් දීම්. එවගේම තම අපි එකන්සියකට තමා මේ ගොුණු වෙලතියෙන්නේ මකයට රසය දීම. නිසා ඒක ආහාරයක්. එතකොට රස තමා කිලක්ක කරගෙන අපි මේ ආහාරය පරිපෝජනය කරන්න. ඇහ නිසා මේ ආහාර කියන එක, මේ පුළල් නැඩි මංහිතන්නේ එක පැත්තකින් හේතු කිය නර්ථයන බුදු දහම ඉෙදිල තියෙනවා. දැන් අපි මේක සාකච්ඡාවට ප්‍රවේශ හැටියට අපි කාන්ශයක් ගැන පැත්තකට අවධාරණයොමු කරනවා. ඊළඟට මේ ආහාරයත් එක්කම යෙදිෙන වචනයක් තමයි භෝජන කියන එක. එතකොට බොහෝජනය කියන එකත් අපි ර ආහාරයට වඩ ආහාරය පුළල් නමුත් භෝජන කියන එක ච්චර පුළුල් නැහැ. ඒ. ඒම නැත්ත මකය එමනත්ත කුසගින්න නිවාගන්නාව ඉලක්කයි අරමුණකරගෙන ගොඩ නගිච්ච වචනය. එවනාට අපිට මේ ආහාර සංස්කෘතියක්යෙක් අපි තුළ තියෙන ආකල්පමය වෙනසක්. දැන් මෙතනම අපිට පේනො ආහාර කියනකොට අපි දරනාකල්පය එකක් බෝජන කියනකොට අපි දර නාකල්පය එකක්. එනිසා මේ මිනිස්සු තුළ මේ ආහාරය ගැනීමට වඩා මේ මිනිස්සු තුළ ක්‍රියාත්මක වෙන්නේ ආකල්පමය. හැඟීමක් දැ මේ ආහාරගන්න මොන ආකල්පයෙන්ද. තකොට එක් නාකස්වා මින්ද්‍රයන් වහන්ැ අපිට පැදි කලා මේ අපි ශරීර ශක්තියවර්ධනය කරන්න අලංකාර කරන්න මේ අපේ තියෙන ආකල්ප. නමුත් ආහාරය මූලික අරමුණක් තියෙන. තොකොට ඒ මූලික අරමුණ සලකල තමයි අපි ආහාර ගන්න ඕන. නිසා මංහිතන් ඒ මූලික අරමුණ තම අපි අමත කරලා මේ ආකල්ප ගැන අපි කතා කරන්න. එනිසා ආකල්පය අමත කල් අපි ආහාරය මොකටද ගන්න කියන මූලි කරමුණක් පිළිබඳ අප අවධානය යොමු කරන්නවා. ඒත් එක්කම ආහාරය සම්බන්ධ භෝජන තියෙනවා ඉළඟට බුදුදහමේ මේ අන්න කියන වච්චනයයක් කෙදිල තියෙනවා ආහාරයට තකට අන්න කියනෙ එකත් එක්ක පාන කියන කෙදිල තිනවා. තකට පානකිවාහම අෂ්ටවිධ පානවර්ග බුදුදහමේ දක්වන එක ආහාරයක් ඇැටියට ඉළඟට කැඳවර්ග මේ වගේ ආහාරය සම්බන්ධව විවිධාන්සයන්. කල එ එකකට මේ කොයිදේ යෙදුනත් බෝජන තිබනත් ආහාරතිබුනත් අන්න තිබනත් පානවර්ග තිබනත් මේ හැමදේකම අරමුණේ එකයි. එනිසා මූලික ආකල්ප එකයි. මූලික ඉලක්කේකයි. නිසා මූලික ඉලක්කේ තමයි කෙනෙකුගේ කුසගින්න නිවාගන්න එක. ඒවගේ ඉළඟට කෙනකුගේ මේ රසය ග්‍රහණය කල්ලා ීවි පැවැත්ම පවත්වාගෙන යන එක. එනිසා මේ අන්සේ පිළිබඳව අපි කතා කරන එක හොඳයි මොකද අපි මූලි කරමු නමත කල්ලා වෙන ආකල්පමය හැගීමකින් තමයි අපි ආහාර පරිභෝජනය කරන්න නිසා මංහිතනව එයන්සේ ගැන අවධාරණය කරනවානම් බොහොම හොඳයි කියලා නිසා කච්චායි. අප සහභාග සිටි මේ කාලු අයන්තයේ ධර්මකති අව සමඟ අපි පළමු විරාමියයට ගොඩ ඇදිර නැවතත් මේ කතිකාවට සම්බන්ධ වෙනවා. කාලු අයන්තේ කාලුයේ තීර්ථ යාත්‍රාපට ගොඩවිමු අප නැවතත් කාලු අයන්තයේ ධර්ම කතිකාව සමඟ සම්බන්ධ වෙනවා අද දින අපගේ මාතෘකාවී තිබෙන්නේ බුදු දහම සහ ආහාර සංස්කෘති නවතත් හමුදුරණය බහන්සේ වෙෙට යොමු වෙනවා ඔබහන්සේ සමාරම්භක සාකච්ඡාවිදී අපට පැහැදිලි කළ කරුණු අපිහාගනන්නකොට මහා විශාල ආර සංස්කෘතියගේ නොටඩා විශාල ධාර්ශනික වැඩ පිළි වෙලා. එහි අපි ආහාර අනුභහ කිරීම පමණක් නොවී ආහාර පිළිබඳ විශාල කළමනාකරණයක් පිළිබඳව. ආහාර සකස්කිරීම ඒ ආරක්ෂා කර තැබීම ආහාරයට ආහාර ගත් ට පස්සේ ඇතිවෙන තත්ත්වයෙන් මේ විශාල විසය පතයක් උබහන්සේ අපට පැහැදිලි කරා. ඒ එකන එකක් කරුණු මා විශවාස කරනවා මේ අද වර්තමාන ජන සමාජයට ඉතාම් වැදගත්. අපි බුදුදහම සහ ආහාරකයන මාතෘකාවා අපි අනු දැන තිබුණු මාතෘකාවක් නොවන්නට පුළුව. න අපි ඉදිනෙදා ජීවිතයේ දී මේ අපි අනුගමය කරන බුදු දහමත් එෙක් හිතනකොට මං හිතෙනවා මේ සියලුම ගම් අදාහන අ ෞද්ධීන්ට පමණක් නැවී මහ විශසාල වැඩ පිරිවෙලක් ඔබහන්සේගේ දේශනාව තුළ ගැබ්බෙලා තිබුණ ඒක එකක් කරුණු පිළිබඳව නැවත මංහිතන සාකච්ඡා කිරීම ඉතාම මැනවයි කියිය. ඇතටම මම හිතනවා මේ ද මුලින් බම සඳහන් කළේ ඔය ඇඳුම් පැළඳුම් පහාරපාන ගිවල් දුරුවල් බිහිත්තයත් කියීනේවා මනුස සමාජයට ආවනිකූ මූලිකරුණුහරක් ඇට. අප පෙරදිග සංකල්පයක් තියනවා මේ ආහාරය කියන එක මනුෂ්‍යන්තිිකත රැක්නවේ හැමෝටම් පපුොදයක් හැටියට දැන් ආහාර නිද්‍රා බයමයි තුනංච සාමාන්‍ය මේ තත් පසුබිර් සමාන එතකොට ආහාර ගැන්නවා කියන එකයි නිදාගන්නවා කියන එකයි භයට තැතිගැනීමට පත්වෙනවා කියන එකයි මෛතුන සේවනය කියන මේ කරුණු හතර මනුෂ්‍යයන්ට සහ සතාසිවපාවට කියන කාටත් පොදු ධර්මතා හතරක් ටට. දැන්. මෙතන්දී මනුෂයා පිළිබඳව කියනකොට කියනවා. ධර්මෝහි තේශම් අධිකෝ ධර්මයන හීනා පසුභික් සමාන දැන්. සං සතුන්ගේ ආහාරයයි මනුෂයන්ගේ ආහාරය ඇතර ලොකු වෙනසක්තිය අනිත් සතුන්ගේ ආහාරයට වඩා සහ හැසිරීමට වඩාන්නේ නිදාගැනීමට වඩා වෙනසක් මනුෂයන්ගේ තියෙන. ඒවගේම භයත් ඇතිගැනීමට පත්වෙනවා සත්තු හේතුවක් නැතුව යම කිතාගන්නඩ බැරු මිනිස්සු භයත ඇති ැනීමට පත්ව හේතුවක් ඇතු. ඒකම මෛතුන සේවනය කියන එක සතුවාසි උපාව කරන විදිහට නෙවෙයි එනිසා මෙතැන්දිම අපිට ආකල්පය තුළ තියෙනවා ඔය ආහාර ගැනීම නිදාගැනීම බය ඇතිගැනීමට පත්වීම මෛතුනය කියන්න දේ සතා සියවපාාවට මනුෂ්‍යයට හැමෝට හිමි දෙයක් නමුත් මනුෂ්‍යයාගේ ආහාරය පිළිබඳව ඔයි කියන කරුණු පිළිබඳව යම් කිසි ධර්මාණුකූල පිළිවෙලක් තියෙනවා කියලා එතනීම තම අපට ඇත්තටම පටන්ගන්නුවෙන් එතකොට එහම ගත්තහම අපේ බෞද්ධ සංකෘතියට අනුව දැන් ආහාරය කියන එක මේ ඇතටම මේ කාගිවත් දෙයක් පාට් කඩා වඩාගෙන කැනක් කාම අපි අනුමත කරන්නේ නෑ. එතකොට පළමුුවන් ඕනම කෙනෙක් තමන් ආහාර සකස්කරගන්ඩ පිළිවෙලක්තියෙන. දැන් අප යුතුවොත් ගොවෙක් නම් ඒ ගොවියා ඒ කුඹුරු කරන පිළිවෙලක්තියෙන ආහාර නිෂ්පාදනය කරන පිළිවෙලක්තියෙන. ඒව කරන්න නැති අයි ඉන්වා නි සමාජයේ එහමන එයි ආහාරය සපයා ගැනීමට අවශ්‍ය කරන මූලික සාධකටික. ඒවා සකස් කරගන්න පිළිබරක්ති. දම් දම්ම ලද්දේහි සේදුවවක්කිත්තෙහි දැම් වගේ වචනුවලින් අප අපේ බණපතයක කියන්න දැන් ධර්මිකව ධාර්මිකෝ ලබපුදයකින් ගහඩිය මහන්සියෙන් ලබාගත්දයකින් තමයි. මේ ආහාරය අපි උපයගන්න ඒ හැගීම එතකොට ඒ පැත්ත ගීතන ඊට අමතරව දැන් කුමරු කරන කෙනෙ ගොයි තැන් කරන කෙනෙක් වුණො එතකොට එයාගේ ආකල්පය මොකක්ද මේ කුමරු ගැන යම් කිසි නිෂ්පාදනයක් පිළිබඳ ආර නිෂ්පාදනයක් පිළිබඳ යාගේ ආකල්පය මකක්දවෙන්න ඇත වසෙන්ම මනුෂ්‍යයා තුළ ඇතිව යුතු ශේෂයෙන් බෞද්ධ බෞද්ධයා තුළ ඇතිව ුතු ආකල්පය තමයි ආහාර නිෂ්පාදනයේදී පොදු බව අපේ මු අපේ බුදු දහමේ තියෙන කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව පොදු බව මේ වගේ හැඟීම් තුළින් තමයි කෙනෙක් කුඹරක් කිරීමට එළඹෙන්නේ එම නැත්තම් නිෂ්පාදනයක් කරන්න ආරම්භ කරන්නම ඒ හැඟීමේ එනි සතමයි බෞද්ධයෝ කුඹර කරන්නට කලින් ආහාර නිෂ්පාදනය කරන්නකරින් තුනරුවන්ට ගරු කරන්නදි ඇතවසේම ගොවියෝ කුමුර වැඩරන කොටේ බෞද්ධ සංස්කෘතිය තුළ ආරභ කරන්නන්නේ බැඳල තුනුරුවන් බැදලා එතකොට එහෙම එකක් තින් ඒක ඇන්නේ අපේ ශාස්රෘන් වහන්සේගේ ධර්මයට අනුව උන්වහන්සේ උගන්නවන්න මූල ධර්මෝලට අනුව තමයි මම මේ වැඩේ ආරභ කරන්න කියන සුභවාදී ආකල්පේකින් මේ වැඩේ පටන් ගන්න එ ගිහිල්ලා එයා මේ ආහාර සකස්කලිතාම වස විස නැති අනුන්ට හානියක් නැති හානි නොකරන විදිහයට තමයි මේවා කරන්න. දැන් අපේ පාරම්පරික ගොවිියෝ කුමරු කරනකොට සත්තුමැරුවෙන සත්තුන්ගෙන් හානි සිද්ධ වෙනවා. ඒකට කළේ සත්තුන්ගෙන් මේ කුමර ආරක්ෂා කරගන්න ඒකට අවශ්‍ය කරන ප්‍රතික්‍රියා දක්වන යම් යම් සාධක මේ කුමරට සම්බන්ධ කර. එතකොට මේවා බොහොම වස දැන් අප වසවිස භාවි්‍යය අපි ප්‍රතික්ෂේප කරන එක එතකොට එතනම්ම කාටවත් හානි නොකරන තමන්ටත් හානියක්ත් නොේ දැ වසවිස පාවිච්චි කරන්නේ කාටහ රි හානි කරලා ඉවත් කරන්න නෑ තුට ඒක අනුන්ට දෙනගමන් තමටත් ඒේ වස විස තමන්ටත් කැවෙන තැන් අපි පත්වෙලා තිය නෙහිම තත්ත්වයක් නෑ එතකොට ආහාරය නි්පාධනය කරන කොට බොහම මෛත්‍රී හැඟීමෙන් එතකොට සමහර පිරිත් ගාථ තියෙනවා සමහර ගාථ තියෙනවා අපේ බෞද් සංකෘතිය තුළ ඒවා කියල තමයි වී ඉහින්නේ ඇතැම්මිට ගොවයා හැවසට කුමරට එනකොට කුමර වටේ නිියරදිගේ යන්නේ සබපා පස්ස අකරනං කියන ගාථාව කිය කිය පැරණෙක්ු ගොවියෝ. එතකොට ඒ කුමරදිහා බලලා තියනෙ තනි තන්හාව කෑද්‍රකම නෙවෙයි කුමර දිහා බලලා ඇතිකර ගන්නත් මේ කුමරොහොඳට හැදිලා එතකොට මම විතරක් තනින් පරිහරණය කරන්න නෙවෙයි මගේ අබුදරුවෝ නෑදෑයෝ එහමනැත්න වැඩියෙන් තිබුණොත් අනිත්තයටත් මේක ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට මේක ආරක්සිත මට විතරක් නෙවේ සතා සිවපාවටත් මේක බෙන්ගෙන් ඕන කියලා. එනිසා තමයි ගොවෝ කුඹුර කපා ගන්නකොට. මුලින්ම කුඹර කපන්නේ යන්නකොටත් ඇතවසේ යම් ප්‍රමාණයක් සතුන්ට වෙන්කර කුරුල්ලන්ට වෙන්කර අපේ අපේ සංකෘති තියන්නේ කපල ඉවරයෙනකොටත් යම් ප්‍රමාණයක් ඉතුරු කරනවා ඒක නුත් බලාපපුරොත්තුවවෙන්නේ හරක්ට සහ අනිත් සතුන්ට ආහරයට ගන්න. තුන මේ ක්‍රියාවලිය තුළම පවතින්නේ බෞද්ධ සංස්ෘතිය කරුණාව මෛත්‍රය පොදු බව අනිත්තෑ පිළිබඳව හිතීම මධ්‍යස්තම බොහෝ කරුණු මූල ධර්මවලින් සකසිච් බෞද්ධ සස්කෘතියයක් ආහාර නිෂ්පාතිනීතය පි. ඒගේ මහමුදුන අපිට මේවාගේ මහා උරුමයක් තිබ ටක දැ මට මේ වෙලා වහන්සට මතක් කරන්න මේ වටිනවා. පෙ අපි දක් කොරුල්ලෙක් හමගහල සමාජ එ්බඩි වල පින්තුර පල කරල් තිුණ තට කුරල්ලුපාලු වගේ ගැන හිතනකොට අපිට තිවිච මහා උරුමයක් ගැන සත් සමාජය කෙරෙහි අපේ ඕ ඇත්තටම මේ අපේ අපේ සංකෘතියේ අපි මේ සතුන්ට මේ සතුන් එහම පණපිටින් හමගහන්න සංස්ෘතියක් නෙව අපේ තිබුණේ අපේ තිබුණේ සතුන්ට සලකන සංස්කෘතියක් දැන් කුරු ගොයි තැනට උදව් වෙන ගවයට සලකන සංස්ෘතියක් අපේ තිබුණේ සමහලට අපපච්චපච්චි කියල කතා කරන විතාම කාරුණික සංකල්පයක් අපේ සතාසිවපාවට තිබුණේ ඉති මටහිතෙනවා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට මේ පරිසරේ බොහෝ සාධක අවශ්‍යයි කියලා එතකොට ඒ බොහෝ සාධක කරුණාවෙන් මෛත්‍රයෙන් අනුකම්පාවෙන් බැඳුණු සංස්කෘතියක් හැටියට තමයි බෞද්ධයා මේ ආහාර සංකෘතිය නිෂ්පාදනය කොටනගා ගත්තේ. ඒක්කම ඒවා ගබඩා කර තැබීම දැන් ගබඩා කර තැබීමදත් දැන් අපි අද භාවිතා කරන්නේ ඇතවස්සයෙන්ම සතුන්ට හානිකරදේ ඉහලා ඒ අයගින් ආරක්ෂා කරගන්න බොහොම තන්හාාවෙන් කරන ආරක්ෂිත ස්වභාවයක්තම අපි තුළ තිනෙන් නමුත් පැරණි සම්ප්‍රදා ඇතිමුණේ ඒ අයටත් යම්කි කිසිකොටසක් වෙන් කිරීමත් අනිත්කඒ ආහාරට හානිකරන සතුන් ඕන්නන් අවසන පලවා හැරීමකි ඇය වෙන අතකට යොමු කිරීම කියන ආකල්පෑ ඇතිබුණේ සතුනුත් කෑදරකමට මේ ආහාරයට න සතු වෙන අතකට යොමු කරන්නට තමයි ඒ විදිහේ ක්‍රමවේදයක් තම අප සංකෘතිය තුළ තිබරේ. තුංගෙන කාරණය තමයි ආහාර ගැනීම මංහිතන් ඒක තමයි වඩාත්ම මේ සකච්ඡාවේදී මතුකරන්ට ඕන කරන කාරණය ආහර ගැනීමේදී බොහෝ දෙනෙක් දැන් අපි අපි මුලිම කතාකළ දේකිවුවොත් තිරිසංගත සතුන්ගේ අපේ තියෙන වෙනස තමයි මේකේ ධර්මාණුකූලවහ කියල්ලා යම් කිසි විශේෂයක් අපේ තියෙනවා දැන් අපි ආහාරගන්නකොට තනී ආහාර ගොඩ බදාගන්න නෑ එහෙම කරන්න නැත්තේ අපිට හිතන්න පුළුවන් මට විතරක් නෙවේ බඩගින්න තියෙන අනිත්තයටත් බඩකින්න්නේ. ඊළඟට මේ ආහාරය මහා රලුව එකක් හැටියට මේක අසාමාන්‍ය එකක් විදිහෙට අපි කන්නෙ නෑ එක බොහම මටිසිලි විදිහයට සකස්කරගෙන පිළියල කරගන අවශ්‍ය නම් ව්‍යාපිහාගන ක්‍රමාණුකූලව ආහාර ගන්න ප්‍රවෙල්ල අපේ තිමුුණේ. ඉතින් ඒකම ආහාරය තුළ අපේ ඇතිකරගෙන තිබුණේ යම් කිසිීමේ ප්‍රමාණය පිබඳ ඒක මංහිතන් මේ සාකච්ඡා විදිගට සාකචඡාය විතු මාතෘකාවක් පමණ ගැනගෙන තමයි අපි ආහාරය ගන්න. එතකොට දැම් මේ කියන විදිහයට ගත්තහම ආහාරය ගන්න විදිහේ විශහල දර්ශනිික අදහසක් අපේ බෞද්ධ සංස්කෘතිය තුළ තියෙන ආහාර ගැනීමෙන් අනතුරුව ආරය ගැනීම පමණක්න එක ආහාර ගැනීමෙන් අනතුරුවත් අපි තුළ ඇතිවීතු සංකල්පයක් තිෙන ඒ කියන්නේ මේ මම මේ ආහාර ගත්තේ මේ සදා කල් ලින්න කියන හැඟීම එහම නැතම් ම මේ ආහාරය ගත්ත අනිත්ත ඇයට පේන්න කියන හැඟීම අනිත් ඇගෙන් කැපිල පේන්න කියන හැඟීම ැ ලසන න්නඩ කියන හැකිි හම නවෙවයි බද්ධයා තුළ ඇතිවෙන්නට. බෞද්ධයා තුළ ඇතිවෙන්නේ ආහාරය පිළිබඳව මේ ජීවිතය පවත්වාගන යෑමට අවශ්‍ය කරන සාධකයක් හැටියට මම ආරය ගත්තා විනා. මේ ආහරයේ කියලා කියන්නේ මේ සංසාරය ඉතාම සුකෝප බෝගී බොහොම වටිනාදයක් හැටියට මේ සංසාරයේ දික්කර ගැනීමට අවශ්‍ය කන සාධකයක් විදිහට නෙවෙයි බෞද්ධ ආහරය ගන්න. එතකොට මේ මේ කියන්නේ එක හනකොටම හිතෙන්න්න පුළුවන් මේ ඉති හාුරුන්ඩ පුුවන් නැතං භික්‍ෂුණණ වහන්සේට පරමාර්ත වසයෙන් මේක කිවට අපි කොහොම කර නොමුත් වර්තමාන සමාජයේ ලෙඩ වෙලා තියෙනවන වර්තමාන සමාජය යම් කිසි විදිහකින් ආහාරය පිල්ිබඳ සංකල්පයෙන් නොමග කිහිල්ල තියෙනවනම් වෙලා තියෙන්නේ මේ කියන්න මූලික සංකල්පෝලිින් අපි බැහැරවීම කියන එකයි මට හිතෙන දැන් අපේ කරණීමේත්‍ර සූත්‍රයම තියෙනවා සල් අහුක උත්ති සැහැල්ලු ගති පැවතු සහ සුබහර දැ තමන්ම තමන් පෝෂණය කරගන්න විදිහ බොහොම සරල වෙන්ඩුන් පෝ දැන් අප යුතුවත් අද කෑම කන කෙනෙ තමන්ට ඔවරොතු නොදෙන විදිහට කෑම කාලයේ කෑමට පෙළමු ුණොත් ඊගව දවස ඒ විදිහට ියොත් ික දවසක් ැනකොට මේ කෑම පිළිබඳව අසීමමිතව පෙළඹිලා පළෑ බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙන එනිසා ප්‍රමාණයක් දැනගද සීමාවක් ඇතුව මේ ආහාර භුක්ති විඳනවා කියන හැඟීම. ආහාරය ගත්තහෙන් පස්සෙත් සිත්තුල ඇතිවට ර්තුමාන සමාය මුදුර සමාහරය දකිනවා සමහට ස්වාමයා රුපියල් පන්දහක් දේලා භාරාවට කිය වල් මගුල් ගෙදරය සමහට ඇති ාරාව කල්පනා කරනවා මේ රුපියල් පන්දහැ රියල් හාර්දහකවත් කණ්ඩෝන කලා හිතන අයත් අපි අතර අපි දකි නවතිින් මේහ පුදුම දේවල්. අ ඇතරම අපිත් අහලා තියනො වගේ යම් යම් කරුණු ආහාර තිබිච්ච පලියයට ආහාර දැක්ක පලියට ඒවා භාවිතා කරන්න ගියොත් හාර ගන්න ගියෝත් ඇතවසයම මිනිසුල් ලෙඩ වෙන එතකොට ඒ තුළින් ඇති වෙන කෑදර කම නිසා තමන්ට තමන් පානය කරගන්න බැරුව. කට හැතිස්සම තන්නන්නේ මේ තමන්ගේ ඉදිනිදා පාවිච්චි කරන සාමාන්‍ය හාරවලට වඩා අරවා හොඳයි කියලා. පක තුලනේ කරන්ඩ යනවා. ඒකම ඒ විශේෂහාර ලබාගන්න ගිහිල්ල නැවත නැමත මූලි මේේ වස්සයෙන් ආර්ථිකමාසයෙන් හානියක් ඇති කර ගන්නවා. විිවිධ ගැටලු මතුවය නොමං හිතන්න. එනිසා අපි වඩා වැදගත් වෙන්නේ මේ ආහාරය පිළිබඳ ප්‍රමාණය තරම දැනගන සහ ආරය ගැනීමෙන් අනතුරුව අපි ඇතිකර ගත යුතු සංකල්පය මගේ මේ ජීවිතය කැට ගාගන මේ ඉදිරියට යන්ඩ අවශ්‍ය කරන මූලික ආහාර ටික ගන්නවා කියන හැඟීම ඇතුව ආහාර ගන්නවා මිසක් ආහාරය කියන්නේ ලෝකයේ ඉහළම සැපේ කියල හිතාගෙන ආහාර ගත්තොත් අපි ක් ගැටලුවට මුහුණ දෙනවා කියන එකයි ම හිතන්. ආජාරය ගොුණසේන මහතාරණ ගර්තර ස්වාමජණන් වහන්සේගේ දේශන අහගනන්නකොට හෙතෙන්නේ විශාල දර්ශනික වැඩපිළිවෙලාක් ඉගැන අපි කතා කරන මේ ආර සංස්කෘතිය තුළ නිසාල වැඩපිළල්ක් එක දර්ශනික පදනවා මන ඔබට එකතු කරන්න බොහෝදී ඇති මචරතුම අපේ නාය හාන්දුරුව කාරණ කීපයක්ම වැදගත් කරුණු කිහිපයක් මතු කළ මේසාකච්ඡා වැදී නායගහරු මුලින්ම්ම අවධානය යොමු කළා ආහාර නිෂ්පාධනය කන කාරණාවට ංගිතනවා ඒ නිපානය කියෙන කාරණාව නායකහර දිගට පැහැදිලිකිරීමක් කළ. එතන අපේ සංස්කෘතියත් එක බැඳිච්ච මේ ආහාරය හා සම්බන්ධ නිස්පාධන ක්‍රියාවලියයේ ද ප්‍රධානත්වය ගත් ඒ ශ්‍රමය මුල් කරගත්ත නිස්පාදන ක්‍රියාවලියක් තම අපට තිබුණි.ඒ නිසා ඒ ශ්‍රමයමුල් කරගත්ත ඒ නිස්පාදන ක්‍රියාවලියයේ දී ඒ නිස්පාදන, වල අගය ඒ ශ්‍රමයත් එක්කමතමයි ඇගීමට තීරණ ඕනේ. අද වර්තමානය වෙනකට අපි දකිනෝ මේ ශ්‍රමයමුල් කරගත් ඒ නිස්පාධන ක්‍රියාවලියකට වඩ ගඩක් එහාට ගිල්ල තියනෙන සමා ඉගෙන අපි අතටේන බත්පතත්ක බැඳිච්ච මහා විශාල වැඩපිල් වෙලක් සූජතාවය සු ආදරයක් කරුණාවකේ ගැන ග්‍රාමී වසි. දැන් වර්තමානයේදී ඒ ශ්‍රමේයට වඩයි බොහෝවෙලාවට අපි දකින්නේ යන්ත්‍රසූත්‍ර. භාවිත කරමින් බොහොම ඉක්මණින් වේගවත්ව මේ මූල්්‍යෙමය එක්ැස් කිරීමක් බලාපොරොත්වයෙන් තම ආහර නිස්පාදන ක්‍රියාවලිය වර්තමානය සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා ඒක මංහිතනවා යම්විධියෙක් නායකහාර මතු කිරීමේ දි කලා පහැදිලිකිරීමක් කලා මේ ආහාර නිස්පාධන ක්‍රියාවලිය දැන් විසම වෙලා තියෙනවා කියන එක. නිස්පාදන ක්‍රියාවලිය වෙනස් වෙලා රටා වෙනස් වෙලා විසම. ම විග්‍රහතක ලනොට බුදුදහම සහ ස්බාධහම කියනක ඉතා පූරුවට මේ දෙක ගැලප ගැලපෙනවා. ඒවගේ ඒ දෙක වෙන් කරන්ද පුළුවන්කම කොත් නැහැ දැන් බුද්ධ දේශනාව තුළම තියෙනවා විසම පරිහාරජා ආබාදා කියලා. දැන් වර්තමහන අපි ගොඩක් වෙලාවට කතා කරන දෙයක්තමයි අපි මනුස්ස්‍ය සමාජි බොහෝ දෙන්න ලෙඩ වෙලා අසනීප. අසනීපෝල්ට ප්‍රධාන හේතුව හැටියට අපිට දකින පුළුවන්කද මේ විසමතාවය. මේ කායික වසයෙන් ඇතිවෙන විසමතාවය ඒවගේ මේ ආහාරරටාවේ ඇතිවෙලා විසමතාවේ. මේ ආහාරටා විසම වීමත් එක්ක ඒ විසම ආහාර පරිභෝජනය කිරීමෙන් මනුස්යා මේ ලෙඩ වෙලා තියනවා අදපි කතා කරන විධාකාරය අසනීප පිළිකා කියන්න පුළුවන් ඉගාවට. දිය වැඩියාව කියන්න පුුවන් ක්‍රදයාබාධ කියන්න පුළුවන් මේ විධාකාරය අසනය පාද පිළිබඳව අපි අවධානයමු කරලා තියෙනවා. ඒ අපි බුද්ධ දේශනාවත්ක සැලකෝත්ය විසම වෙච්ච ඒ ආහාර අනු බවකිරීමෙන් මනුෂ්‍යත් ලෙඩ රෝග ෝොල්ට ගොදුර වෙලා තිනෙන. එනිසා අපි මූලික වස්සයන්ගේ ශ්‍රමය මුල්කටගැන නිස්පාධන ක්‍රියාවලිය දිගට කටගෙන ගියා වගේ ඒ. මේ සංස්කෘතිය තුළ අපට පවතින්නට පුළුවන්නම් ඒකින් අදහස් කරන්නේ මනුසය දියුණු නොගියයුතුය අදහසක්නෑ න සැබෑ දියුණුව කියන්නේ මොකක්ද ෙනත් මේ සකච්්‍යාවේ වර්තමානය වෙනකොට මේ දියුණු හැටිය සලකන්නේ මූල්ලි මේ වසයෙන් සංවරදිනවීම කියෙන කාරණ අවිතරයි. එනිසා මේ ආහාරය මූලිකම බුදුසාමය මතු කරන්න කාරණාවක්තමයි පරිභෝජන දරසනය කියන එක. රිබෝජයෙන් දරසනයක් ඇතුවදමයි නිස්පාදනය කරන්නටත්වන් දර්සනයක් ඇතුව. ඒවගේ ආහාරය පරිබෝ කරන්නත්තුවෙන් දඩසනයක් ඇතුව. ඒ බුද්හමය කතාගන මේ දඩසනය ඉතාම් වැදගත් කාරනාව. ඇතරන ර්තමාය තිරසසාර වැඩිල්ල ගෙන පසාාච්චා කරනත මේකට මේ බුදුදහමින් ලැබෙනදේ මන් තනව තාම තිරසාර වැඩි පිල්ිලක් සබාදාම ආදිය ගැන මහපොලොවත්වයක කතාගරන. දැන් බුදුසමයේ ඉදිරිපත් කරන්නම. පටි ෝජන දර්සනය ම කද්ද කියලා හිට අපි විසීමක් කොත් අප නායක හඳදුරණේ බුදුහදුරන් දේශනාව අපි මේ සඳහන් කන්නවා මේ මූලික වසම්ම ආහාරයට ගැතිවඩ හොඳ නැහැයි කියන එක. අගත් තිත්ත කියන යෙදුම අපිට හම්බ වෙනවා. වර්තමානයේද දකින්න අපි ආහාරයට මනුසියා ගැතිවෙලා. අපි සාමාන්‍ය පරසමාජයන කතා කළේ ආහාරය කියන්නේ . ජීවත්වීම සඳහා ගන්න දේතම ආහාරය දැජීවර් වර්තමාන වෙනකොට අපිට හිතඩ වෙනවා ආහාරය සඳහා ජීවත් වෙනවද කියෙන තැනට ප්‍රශ්නේ මෝ ඒ ප්‍රස්නේ මතු කරන්න පුළුවන් තැනක් ඇවිත් තියන්නේ. එනිසා මනුෂ්‍ය ආහාරයට ගැතිවීම කිය එක බුද්සමය අනුමත කරන්න. ඒවගේම ආහාරයට මුලාවෙන්න ෆොඳනෑ. මේ වර්තමානය අපි දතින ආහාරය නිසා මුලාවෙලා විධ ආකාරේ රසකාරකයි යදු ආහාර මේ අනුභව කරමින් ඒ සොයාගෙනයමින් අරුණස මහ මටමතක්න මගේ පොඩිකාලේ අපිට අපි සියලා ච්චල කෑමෝල්ට පෙරේතවෙද දෙපා කරන කිී එහමකිවවාහ ොඩා පැහැදිලි ඒගන පෙරේතවෙන්න දෙපා කෑමෝල්ට කිය මයිතන ඒ එකතමයි වතුම පැහල්ි පව අපි මේ දැම්. දේශයමත් එක්කන අපි ගලපල බලන්න එනිසා දේශනාවදි කියන්න මේ එකක මුලා නොවීම කියන එකයි. ආහාරේ මුලාවෙන්න හොඳ මුලා උනොත් එහෙම ඔබතුමාවය මතු කරපු මේ කෑදරකම තුළ තමයි නතර වෙන්න සිද්ධ වෙන්නේ. නිසා ඉගවට අනජ්‍යාපන්නෝ. මේ ආහාරයට බැසග බැසගැනීමගේ මේ අාප අනජ්‍යාපන් මේ යුදුන් දෙක ඉතාම් වැදගත්ත එකක් එනිසා පි මේක ආහාරය. අනුභව කරන්්ඩුනේ හාරේ ගතයුත්තේ මේ මුලාවක් නැතුව ගැති නැතිව. ඒවගේම මේ බැස නොගෙන. ඒවගේම පරිභෝජන දස්සාවි මේ නිවැරදි ඩැක්මක් ඇතුවතමයි මේ ආහාරය අනුභව කරන්ඩෝනේ. ආහාර නිස්්පාධන ක්‍රියාවලදි මේ අපි දකිින්ඩ පුලුවන්කම තියෙනවා ඒගේ පරිභෝජන ක්‍රියාවලිදිී මේක දකිින්ඩ පුලුවන්කම තියනවා. එනිසම් මේ බුදුසමය ඉදිරිපත් කන්න මේ පරිභෝජන දර්සනය, මහිත්තන මනුස්්‍යයාරි ඉතාම් වැදගත් කාරණාවක් මේක කාලිනවසයෙන් අතීතේ මේ ඉදිරිපත් කරපු අතීතයට උරුමකම් කියන කාරණාවක් විත රක් නෙමයි අපි මේ හැමකාලයටම වලංගුවන අදාල වන වැදගත්තිි ගැන්න්නීමක් හැරියට සමාජ ගත වෙනවා නං මේක ඉතාම වැදගත් කියලතමයි මට දකින්න පුළුවන්කම තිියන්නේ. අපූර මංතන විඤ්ඥානාහාර සපයන ධර්මගතිකාවක්. ඉති මංහිතනා ඔබ පාලි බිද්වතිෙක් හැටියට ඔබට අපූරු තැන් මුණගැහෙලා ලඇති අපි ආහාර ගැන කතා කරනකොට ප්‍රමාණාත්මක භහාවේ. ඒවගේම ගුණාත්මක භහාවේ. දැ අපි මේ වර්තමාන සමාජයේ මේ දේවල් අපි වරදුවාගෙන තියෙනවා කියලා හිතෙනවා මේ දේශ න අහනකට ය ඔබතුමාගේ මංහන්ට කැමති මේ බුදුදහමේ ඉගැන්වෙන ප්‍රමාණාත්මක භාවේ. මංහිතනවා ඉතාම වටිනවාමේ. ච එකතු මේ වෙනකට ගරුත්තරනායක ස්වා මින්ද්‍රයන් වහන්සේත් අප ගුණසේන මහත්මියත් සඳහන් කලා මේ ඔය ප්‍රමාණය කියනෙකට මේකට මේලා මට මතක්ෙනවා කතාවක් මේ කොසොල් රජ්ජිරන්ගේ කතාව කොසොල් රජ්ජුරෝ කියන්නේ රජ කෙනෙක් නමුත් දැ මෙයාට ආහාර පිළිබඳව හිගතාවයක් නැහැ නිසා මේ මේ කොසොල් රජ්ජුරුවෝ දවසක් න් දරාගන්න බැරි තරමට කෑම අනුභව කරලා යනවා විහාරයට ජේතවනාරාමිල්. ගිහිල්ලා රයිතුමා බොහොම අපහසුතාවෙන් කෑම අනුභව කරල විහාරය දිගා වෙලඉන්න. මේ වෙලාවේදී බුදුහාන්දුරු ගාතාවක් හදේශනා කරනවා මේ අල්පාහාර පරිභෝජනය පිළිබඳ තියෙන වටිනාකම ඒවගේම අධිකාහාර පරිභෝජනය තියෙන් ආදීනමය පිළිබන්න. තකොට මේකෙද සඳහන් වෙන්නේ යම් කෙනෙක් තමන්ගේ ප්‍රමාණයට ආහාර ගන්න අනම්. ඔහුට මේ දිරවගන්ට ලේසිය හාරේ හිමිට දිරවනෝ. ඒවගේම ඒ පුද්ගලයාගේ ආවිෂය ආරක්ෂ වෙනවා. දකොට ඒනිසා මේ කාරණය සිහිපත් කළාම මේ රජතුමා තමන් ඇමතියාට කියනවා මම ආහාරගන්න වෙලා ටෝක මතක් කරන්න. මතක් කරන්න කියලා හන් කපු හම හැමදාම ආහාරගන්නකට ටැමැතියා ගිහිල්ලා රජ්ජුරුවන්ට මතක් කරනවා බුදුහරන්ගේ දේශනා. ඒසිහිපත් කළහම රජතුමා ඇමතිට කහවනු දහසද්දීල ය සන්තෝ ෂයටපත් කරනවා. මේ කතාවේ සඳහන්නෙන්නේ. ප්‍රමාණයට වඩා අධිකව ආහාර ගැනීම තියෙන ආදීනවය පිළිබඳ. එතකොට ඒකෙද කියවෙන එක අධ තමන් ප්‍රමාණයට ආහාර්ගත්තාම එක දිරවනව හිමිට ඒවගේ මේ පුද්ජලයාගේ ආයශය රදාා පවතින. එතකොට වගෙන් කුසගින්නගින් බේරෙන්න්න පුළුවන්. නිසා මේ කාරණයේ අපිට පැහැදිලි වෙනවා. ප්‍රමාණත්මකෝ ආහාර ගැනී ඉතාමත්ම වැදගත් කියන කාරණේ. තින් මේකෙදී අපිට කියන්න තියන්නේ. දම්මපද ගාථාවක සඳහන් එෙනවා බෝජනම්හි මත්තඥු කියලා. ඒවගේම යම් කෙනෙක් ආහාරයේ ප්‍රමාණය දැනගන්නවනං ඒ තමයි නුවනක්කාර ක්‍රියාව. ඒක තමයි ප්‍රඥ තමයි ඒ පුද්ලයාට කරන්න පුළුවන්, දමන්ගේ ජීවිතය පැවැත්ම යහපත් කරගන්න පුළුවන් වටිනාම කටයුත් අපි සාමා්‍ය අපේ සාමාන්‍ය ජන සමාජයේ දෙවියන් පිළි බඳ දෙවියන් බබුන් ආහාර ප්‍රමාණත්මකෝ ගන්නය කෙනෙ එක යහලා තින්නේ ගැන සුවද ගන්නයිෙනෙ දවලුත් මන්හිතන දගත්න්නේඕ මේකෙද දැන්ගේ කවුරු දැන් මෙතෙන්දි සඳහන් කරන මේ එක්කෝ භික්ෂූන් වහන්ස නමක් එම නැත්තන් ගිහිය දෙවියන් මේ කවුරුුණත් ආහාරගන්නකොට බෝජනෙහිත් තමන්ගේ ප්‍රමාණය දැනගන්න ඕන. එකදී කරුණු කීපයක් සඳහන් එන එකක් තමයි පරියේෂන මත්ත මත්ත කියන්නේ ප්‍රමාණී කෑම හොයන ප්‍රමාණය තමන් දැනගන්මන් කොත්තනින්ද කෑම හොයල නතර වෙන්න කියලා දැන් අපි අද අරමං මුලින් සඳහන් කලාවගේ අපිට ආකල්පම හැඟීමක් තියෙනවා අහවල්කඩේ කෑම හොඳයි. හෙමනැත්තං අහවල්දේ කෑම ගුණදාය එකයි. එමත් හාවල් කෑමකාපුම අපිට ශක්තිය වැඩෙන කියල අපිටා කල්ප. එස අපි මෙහෙම කෑම හොයාගෙන ගිහිල්ලක් කොයි කඩේද නතර වෙන්නේ. එමනැත්ත කෑම කාලකාල කොයි රටේ ද අපි නතරවින්න. එනිසා මෙහෙම අපිට සීමාවක් නැහ. එනිසා මේ අපි සීමාවක් ගොඩනගාගන්න ඕන ආහාරය මට අවශ්‍යයි මගේ ජීවිතය සඳහා මම මේක හොයන සීමාවක් තියෙන් ඕන රැස් කරන ප්‍රමාණයෙකුත් මට තිය නවන දිම් යමෙක් නොකානුබාරස් කරනවාන ඒකත් නිශ්පල ක්‍රියාවක්. ඒවගේම තන්ට ප්‍රමාණයට වඩා ආරු හොයාගෙන යනවනම් ඒකත් නිශ්පල ක්‍රියාවක්. එනිසා තමන් දැනගන්න ඕන තන් කොතනින්ද ආර හොයාගන ගහිලා නතරවෙන්න කියනක. අනිත්කාරණය තම පරිභෝගමත්ත. පරිභෝගකරණෙක් ප්‍රමාණයක් තමන් දැනගන්න ඕන. මං කොපමණද කාලා මේකේ නතර වෙන්නේ. මං කොච්චක් පරිභෝග කරනවද. මේ ගන් මට කොච්චරක් මේක දරා ගන්න පුළුවන්ද. කිය ත ආර්ික තත්ව ආර්ථික තත්වේ අනිත් එකක ත පටික් ගහන මත්ත. ඒක මංහිතන්නේ ික්සුන් වහන්සේලාටත් ගොඩක් ප්‍රයෝජනවත්යනම් බුදුහාන්දර මංහිතන්න්නේ එනනාකසාමිදරයන් වහන්සේ ආහාර පාත්‍රය යම් සීමාවක් නියම කරන තමන් දැන ගන්නවන මං සීම මෙත ින්න්නවා කෙ අපි අපි අද දන්නවා අප මගුල් ගෙදරකට ගිහාම එමනැත් අප දිහාම අපිට කෑම ඕන තරන් ගන්න කාගෙවත් අහන මක් නෑ ෆිගන්න තියෙන අපි මේකේ බෙදාගන්න කොතනද. එතකොට කොයි තරමටද ම පිළි සීමාවත් දරාගන්න එක අනිවාරයෙන්ම තමන් යම් සීමාවක නිරනායක ඉන්ඩ ඕන කියන එකයි ප්‍රදාහන්නන්නේ ඉල්ලඟට ඒක දීම අපි දැනගන්න ඕන එක තියෙනවා බත්තට ගැලපෙන මාලු ගන්න කියලා. එතකොට අපි බත්තට ගැලපෙන මාළු දගන්න එහමනත්තම් බත් නැති කරල මාළු වැඩියම් බෙදාගන්නවාද එනත්තම් මාලු අඩු කරල බත්්බෙදාගන්නවාද වැඩියෙන් කියන එක මේ අපි නිර්ණයකයක් අපි ගොඩනගාන්න නිසා ඒක තමයි ආහාරය පමණ දෙන ගැනීම. ඊළඟට ආහාරයක්කදී අපි දැනගන්න ඕන හොඳහාරයක් දැහැමින් අපි උපයාගත්ත හාරයක් දැන් උලදී අපි කතාාවුණ සඳහන්න වනා මේ ආරය අප හොයා ගන්න දැහමීමවද නත් මේ කාටරි සතුන්ටහරි හිංසා කරලා වස විසදාලා අපි ගන්නා හාරයත්. ස මේ වගේ අපි එක හොඳද නරකද යහපත් අයහපත්ද ගුණදාය අගුණදායකද කියනක එක සීමාවකොත් අපි ගොඩනගාගන්. තොකට මේ විදිහයට අප ආහාරය පමණ දැනගත්තොත් ඒ මංහිත අන්නේ බුදුදහමේ ඉතාමත්ම ප්‍රඥාගෝච්චර ක්‍රියාවක් හැටියටයි අර්ථ දක්වන්න. එකකදී මතක් කරන්න ඕන එක වෛද්‍යවරය ප්‍රකාශ කළතියනවා අද අපි සමාජය වැලඳෙන රෝග ගොඩක් තියෙනවා එකක් හො දිය වැඩියාව කොල් ස්ටෝල් ඇළඟට අන්සවාාගේ මේ වගේ විධ ලෙඩ රෝග තියෙන නමුත් ආහාරයෙන් පාලනය කරන්න බෙහෙතක් නොගෙන ආහාරයෙන් පාලනය කරන්න පුළුවන් එකම රෝග තමයි දිය වැඩියාව කියන එක. එක මොකද ආහාරයතමන් ප්‍රමාණය නොදැන පරිබෝග කිරීම නිසා තම ඒදේ වැලඳෙන් නිසා අපි ඒකෙදී ඒ සීමාව ගොඩ නගාගන්න අනිත්තක ත මේ ආහාරයක් ගත්තහම අපි ආහාරය තමන්ට දරාගන්න පුළුවන්ද කියලා දැනගන්න. දැන් කාලය ඉවරච්ච කෙනා අපිට ඇගිල්ලෙන් අතින් අල්ල නගිට්වන්ට පුළුවන් මට්මකින් වාද කෙලා අපි බලන් ුවෝන්. එහෙම බලපුුවම අපිට පේනවායා ආහාරය ප්‍රමාණයක් දැනගෙනන්නේ. නමු සමහර කෙනෙක් බුද්ධහමය සඳහන්න එ කාක කපුට ඇවිල්ටේ ති නෙවා කාලයන්න පුළුව ැටුන්ට. කියන් උබුර දක්වා කාලින් ස්මුරුතර ගම කාලා වැටුණ හ සත්තුව ඇවිල්ලා යාගේ කටේ තියනඒව කාලන එහෙම ක් දෙපා කියලති. ඊළඟට තව සමහර පිරිසක් කාල ඉවරේලා එ ඔතානයන් අරෙදිවල මළුගොල දාග සීමමාන්තිකයි දකට ඒ එහෙම ඇරගෙන ගිහාම ඒකත් බුද්ධහ මනුමත කරන්නේ ඒම වම තෘෂ්නාවක් ෘෂ්නාව. ඊළඟට සමහරයි කාලා එතනම වමනය කරවා. එතනත් එහු සීමාව දැනග න නැහ එනිසා මේ වගේ අපි කෑම පිළිබඳව අපි නිර්ණායකයක් අපි සීමාවක් හදාගන්නව ඒක තමයි ගොඩක් ලෙඩවල්ට ගො ගොඩක් ලෙඩවලින් බේරෙන්න්න පුළුවන් එකම ක්‍රම ඊලාන්් ආර්ථිකය පවත්තා නයන්ට පහසුම ක්‍රමේ නිසා මේ බෝජනහි ප්‍රමාණය දු ගැනීම ඉතාමත්ම වටිනා කටයුත්ක් කියලා මහිතන්න ඒකගේම අපි හමුදුර මේලා මේ කතාවගකිු මතක් වුණා මේ අපි හලතියවා මහරහතන් වහන්සේලාට පාත්‍රයට දුන්න දානය ඒ අල්පේච්චතාව පිළිබඳ මහිතන්න හඳම පායක තත්වයක් ඒ දානය මෙනෙහි කරලා මහභාවිට පත්වන මහරහතන් වහන්සේලා ගැෙන හාමුදුර ඔඒතෙන්දිය කියන්නේ ධනය අපි ආචරය හේරත්මත් මකිවෝවාගේ දායකෝච මත්තා ජානිතබ්බා පටික්්ගාහකෝච මත්තා ජානිතබ්බා දැන් දායකයා භික්‍ෂූන් වහන්සේලාට ආහාරයක් දෙනකොට දායකයා දැනග්ඩෝ නෑ ඒ ආහාරයේ පිළිබඳ ප්‍රමාණ මිනුන්දන් මම භික්ෂන් වහන්සේලාට දෙන්නේ ධාර්මිකෝපයා ගත්ත දෙයක්ද මොන විදිහ දෙයක්ද ඊලකට මං දෙන්නේ සුදුසු කෙනෙකුට ඊළඟට ම ආහාරය පිළිල කරන්නේ මෙහෙම හොම ගෞරුවෙන් යම්යම් ප්‍රමාණ දැනගනඕනෑ භික්ෂුන් වහසලට දෙන්න. එතන්දි කියන්නේ භික්‍ෂුන් වහන්සලාත් දැනගණ්ඩෝනෑ දාන වලඳනකොට මට මේ ආහාරය ලැබුණ මංගෝවිතයන් කල නෙව. මම රැකයාවක් කල නෙව. මේ දෙන්නේ මගේ අම්ම තාත්ත නෙව. මගේ සහෝදරයෙක් නෙවේ ඥාතියෙක් නොේ. එති එනිසා මේ ආහාරය පිළිගැනීමට මගේ තියෙන සුදුසුකම් මොනවාද කියලා ඉතලා. මං මේ අනුන් දෙන, හඩිය මංසින් උපාස පයාගත්තදේ දෙන්න දේ පරිබොහෝග කරන්න මම සුදුසුද කියනෙක් ැ ඔොතනෝ ඇති නාකල්පේ තමයි රහත් වනා කියන්නේ තමන්ගේ සුදුසුකම් පිළිබඳව හිතල අඩු සුදුසුකමක් තියුණනන්ගේ සදුසුකම හදාගන මම රහත්වෙල මගේ මාර්ග පලෝලට පත්වෙල රහත්වෙලා මගේ මම දාන වලඳනවාය කියන හැඟීම තමයි එතන තියනෙ. මට හිතනාේ මේ කතාව කරනකොට දැ ආහාරය කියනෙ එක අපිට උගන්න ඔබදුහන්දුර මේ පිඩු කීපයක් තව වලඳන්න ඉතුර කරගෙන තමයි නවත් අණ්ඩුව. ඒ ප්‍රමාණයට වතුරු බොන්්ඩ කලක. මකද හරියටම වළදලා වලන්ද ලා බිලිවිරවෙලා උගුරට හිරවෙනකම් වතුර නොබොන්න ඉඩ නැතිෙනකම් කණ්ඩපක්. ඉඩතියාගන්න තව වතුර බොන්න එතකට තමයි අපට එහට මෙහට නැකිල්ල යන්න ලුවන්ෙන් අරකීපු බ කරදරවලට අපි මුුණෙන්නේ නෑ. එතකට ඒ ආහාර පරිභෝග තවත් පැත්තම්. ඒ හම දැන් සාමාන්‍යෙන් මේ ආහාරේ ගිජූනහමක තියෙන විශේෂදේ තමයි මේක හිතන්න ගන්නක් නැ දැ යම් කිසි රසයක් වින්දහම ඒ රසේ හිතට ඇල්ලුවන එක නැවත නැවත හිතන්න ගන්නේ එක. එහම නැත්තන් ඒක හිතේ මවාගන රස විඳිනය එක. ඒගාවට අයිත් ඒ රසේ ලබාගණඩ ගනු ලබන උත්සාහේ ගේ අවස්ථා තමයි අපිට සාමාන්‍ය සමාජයේ තියන්නේ. දැන් ඒ හරි ලස්සනට කියන අප එක මහිතන්නේ අංගුත්‍ර නිකායේ ය තියෙනවා මේ උපෝසත සූත්‍රයේ උපෝසත වගේ තියන එක සූත්‍රයක ගෝපාලුකු උපෝසතය කියල. ගෝපාලක උපෝසතය කියන්නේ ෑ. ගොපල්ලගේ උපසති උපසතේ කියැන් ඇත්තරම භික්‍ෂන් වහන්සේලාගේ අධ්‍යාත්මික දියුණු ඇතිකරගන්න යම් ක්‍රම විදිහ. ගොපල්ලෙකුට මේ උපමා කරල කියන දැන් ගොපොල්ල හරක් බලන කෙනා හරක්ව මෙහේවනවා අද දවස මෙහේවනවා ඒ තැන්වල ආහාරකන්න හොඳ හොඳ තැන්වලට නරක තැන්වලට වතුරුබොන්න හොම යොමේයුණ. මේවල රෑට කල්පනා කරනවා ැ ඉති ද මේ පැත්තර ගියා මේ කෑම කෑවා දැන් හෙට කොහෙට දයන්නේ හෙට කොහෙට දෙන්නේ කෑමකන් ඒක් ගෙනයන් මුොුණුව අද මම දෙන්න කියලා ඕග හිත හිත තමයා රෑ කාලේ ගත කරන්න නිදාගන්න එතකොට අපිට අපේ බණපොතේ කියනවා ඒ දෘෂ්ටිය හොඳ නෑ එක බාල වැඩක් දැන් කෑම කියන එක පිළිබඳව මේ අනවශ්‍ය විදදිහට සිහින මවන්ඩ හොඳ නෑ ඒ කෑම කෑවා අවස්ථාව පිරිමැහුණ එක බොහොම සරලව අවස්ථාව ඉවර කරනවා. ඉවර කරලා ඊළඟට ලැබෙන දී ඊළඟට අපිට සපයාගන්න පුළුවන් ලැබෙනදේ ප්‍රමාණාත්මකව අපි ලබා ගණ්ඩුවන කියන ආකල්පේ හරිම මනනම් කතාාවක්කේ කියන්නේ දැන් අපි හවක්දනෙ කරන්නේ දැන් අද අද එකයි ඊට පස්සේ හෙට ඒකායි වෙනස් කරඩ බලව නැත්තන් ඒකම ගඩ වල් දැම්මේ මහදි දිගට හිතිවිලි සමුදායක් එක් කියන්නේ යම් කිසි ප්‍රවාහයක් විදිරිතම මේ අංහාරය කියන එක සකස් කරගෙන තියන්. බුදුහර ගැන ඔච්චර හිතරයක් නැ. භික්ෂූන් වහන්සේ අට විශේෂයෙන්. ගියහටඋනත් මංහිතන්නේ අද කාල හැටියට ගත්තොත් මේ දැන් සමහරක් කලාවට අපි පුරදුවෙලා ඉන්න උදේයට කණ්ඩමෝන දායටතේ බොන්ඩමෝනෑ පසේ දවල්ට ක්ඩ ෝන අවසතුරට කණ්ඩෝන ආයිරය ක්ඩ ෝන සමහට අවශ්‍යත් නෑ ඒ වේල් ගණනාව අවශ්‍යනය බඩගින්නත් නැ නොමත් මේ ක්ඩෝන දැ මේ ඉන්නවා කවුරුත් කනවා මත් කණ්ඩෝන කුස පිර හි හි හිත පිරිල නෑ මේක මේ මොකක්ද මේක නිකං මැෂෙන්කක්වාගේ මේක පවත්ව කර යන්න කෙනෙකුට අවශ්‍යනන් හිතෙනවනම් මට දැම් මේ වෙලා මේ ආහාරය අශ්‍යනය කල ප්‍රතික්ෂේප කරන්න. ට දැන් ලා ඒ ොඩෝ ෑගැ හිෙනවනක් තෙ නොබ ඉදෝ මට දැන් මේ වෙලාවේ මෙහෙම කිසිම හේතුවක් නැතුව ආහරයක් ගැනීම මට හානිකරයිගළ හිතන් අප පුරදු වෙන්ඩුව. ලක්ෂණ හරි මාඩුවෙන් අපි ද අපි දකිින් දැ ලැබෙනවනක් බොහෝ විට අවස්ථාවක් ලැබෙනවන ගුණ වුනත් අගුණ වුනත් හිත පෙනවන්න ආහාරගන්නවා ඇති මේ මේ සංස්කෘති අපේ ඇත්වෙන්ට ුන කිය ෙක්යි මගේ හි මම කල්පනා කරන්නේ. මෙතුම මොනාද විසි සිංගියන් ුව අපේ නායක හාදුුරු මතුකරපු කාරණාවත් එක්ක අදහස ඉදිරිපත් කරනවා දැන් අපිට අපේ බණපුතය හම්බුවෙනවා යෙතුමක් මේ ඌූනෝදරෝ මිත හාරෝ කියලේතුමක්. දැම් අපේ ආචාරය හේරත් මැතතුත් මතු කරේ මේ ප්‍රමාණත්මකව ආහාරය ගැනීම කියෙන කාරණා මතු කළේ. පමණ දැන ගණ්ඩෝන කියනක. එතෙන්දි මේ ඌනෝදොරෝ මතුකරපු සිද්ධිය පිළිබඳවත් ගත්තොත් මේ කොසොල් රජතුමා තමයි මුල් කරගත්ත. මේ කුසොල් රජතුමාගේ ස්වභාවේ කායික ස්වභාවය ගත්ත හමත් මේ විශාල උදරයක් සහිත මේ සරිරය අදරාගත්ත කෙනෙක් හැරිිය තමයි සඳහන් වෙලා තියෙන්නේ. වර්තමාන සමාජයේදීත් මේ බොහෝ දෙන්න අතර තියෙනමැසිවිල්ලක් තමයි මොකද ි ස්තුල භාවේ කියන එක. මේ ආහාරය මුල් කරගෙන මතුගන කාරණාවක්නේ. වෛද්‍යවරුත් පුළුවන් තරන් උපදෙක් දෙන්නේ ස්තුල භාවේ අඩු කරගන්න කියලා. අපිට මේ අපේ බණපොතේ තියෙන මේ යුතුම ඉතාම වැදගත්ධයක්. ඌනෝදොරෝ කෙලගැන්නේ. ඉතාම මේ ඌන කලගැන්නේ අඩු විසාල උදරයක් න මේ උදරේ අඩු කරගන්න නං බිතහාරු. මේ ප්‍රමාණත්මකව ආහාරය ගන්නඩුව. ආහාරය ප්‍රමාණය දැනගෙන ආහාරය වර්තමානාවද මගහිතන්න උදරේ අඩු කරන්න වෙන සල්ලිකර්ම කරන තත්වයට පත්ල ඉන්න මගහිතනය අදත් වෙනම සල්ලි කරමෝල් යනවා වෙනම් ව්‍යායාමෝලයේ දෙනවා. විවිධ ක්‍රමවේද ඔස්සේ මේ උදරේ අඩුකරගන්න උත්සා කරන නමුත් මගහිතන් ඒත් ස්තුල භාව අඩුරගැනීම කියන කාරනාව ගැටලුවක් වෙලා තියෙන වර්මාන සම්මාජයට මංහිතනවා ප්‍රායෝගිකව අපි මේ. මේ බනපොතේ තියෙන මේ දේශනාපාටය සඳහන් වන මේ කාරණාව. ප්‍රමාණත්මකව ආහාරය දිහා බලන වනං ගන්න වනං මහිතනව අපිට මේ කියන කාරණාව වෙච්චර ගැටලුවක් වෙන එකක් නැහැයි කියලා. ො දැන්යි සමහර වූ හිතනවා මහාචරතුමා ආහාර වැඩිීෙන් ගත්තාහම තමයි ඔක්කොම හරියන්න කියලා. ඒමා කල්පයක් නතියන්නේ ලස්සන වෙන්නේ හයියේ හත්තියේ වැඩි වෙන්නේ ඔ ඔොක්කෝම මොලේ වැඩන්නේ ඔක්කුම ආහාරය නිසා කියලන හිතන්නේ දැන්. දවසක මේ මගේ පන්සලේ දහම් පාසිරේ ළමේ මේ ලෝකයේ ආසියාර්තිික ක්‍රීඩවුලලේ බරවිසිලීමේ තරගෙන් ශ්‍රදී පදක්කම දිනුව ගැල්ලමේ එතකොටබදරුවව පිළිගැනීමේ උත්සවයක් අප පන්සලේ තිබනේ වෙලාවේ දරුව කිවේ මම දැන් අපිහිතන්නේ බරවහුලන්න නං හොඳට වැඩියෙන් කාලා කාලා බඩ පිරිල්ලා ඇඟපත්ත හැදිල මහා හියට ඉන්නඕන කියලෙ මේ ළමයා මහා පුදුම කතාවක් වේ. මාස එක හමාරක් බත් කෑවෙනයි. මාසක හමාරක් බත් කෑවෙන ෑකු. එතකොට කොහොමද මෙයා මේක කළේ. එනිසා අපිට යම්කිසි මානසික ශක්තියක් හරි හෙමනැත්තම් වෙනක් ශක්තියක් හරි ගොුණා ගණඩ අවශ්‍යනං මේ මහා බරට බ බඩපිරෙන්න්න මෝන කියන එකක් නෑකකයි මගේ විශ්වාසය. ඒ අපි පුහු මේ වැරදි මතයක් අපිට ආරය කියනෙකොයි ඇපිලා ඉන්න ප්‍රමාාණයට තිවුහම ඇතින් මුත් ආහරය කියන එක මේ ස ජීවිතය සරුවසම්පූර්ණ වෙන යම්කිසි ක්‍රියාවලයක් විදිට හිතන එක තමයි වැරැඇද කියලා මගේ විශ්වාස. ඔබ රැදිසිරන්නේ කාලු ඇන්තති වැඩසටහන් සමඟ අප මද විරාම එකට ගොස් නැවතත් මේ මණ්ඩපය සමග සම්බන්ධ වෙනවා කාලු අයන්ත කාලු ර්ත යාාප ග අප නැවතත් සම්බන්ධ වෙන කාලෝ අයන්තය වැඩසටන සමඟ අදාප සාකච්ඡාවට බඳුන් කරන්නේ බුදු දහම ආහාර සංස්කෘතිය පිළිබඳ. අපේ හාමුදුරුණේ අපි බොහෝවිට අපි සාකච්ඡා කළේ අපේ ආහාර සංස්කෘතිය පිළිබඳ. ඒ වගේ ඔබහන්සේ අපට පැහැදිලි කළා ම විශාල ආහාර හා සම්බන්ධ වෙච්ච බුදු දහම හා බැඳුණු මහා ධර්ශනක වැඩ පිල්ලක් පිළිබඳ කට ඒගේම තමයි අපි අපේ වර්තමාන ළමාපරපුර ඒවගේ සහරට ඔවුන් හදා වඩාහ ගන්න දෙමවපියන් අපි ආහරවසයෙන් දකින්නේ මේ කබලින් කාරගෙන අපි අනුභව කරන ආහාර පිළිබඳු. නොමුත් අපි අද ගණදිනු කරනවා අන්තර්ජාලය වේවා රූපවාහනි වේවා සිනමාාවේවා නාට්්‍යිවේවා මෙහෙම බිවිධ මාධ්‍යක්ක අපි ගණදිනු කරනවා. මේදේවල්ලොලනත් අපේ ආත් මේ සුව පත්කරමේ ගැන අපි උදර. පුරවාගන්න හාරය පමණක් නොවේ අපේ ආධ්‍යහත්මය අප හිතට බලපාන මේ පිළිබඳවත් උවහන්සේගේ උපදේශන අපට ලබා දෙ නවනම් ඒ වගේ අපට කලින් වට වලද අපි සාකච්චා නොවුණු කාරනා කිල ඇතටම අපි මුලිමත් පටන්ගන්නකොටත් අපි කිව්වේ ආහරය කියනයක මේ කායික විතරක් නවේ මානංසිකවත් බලපාන දෙයක් කියන එක එ කෙනෙක්ුගේ ශරීරයේ පැවැත්මට ශරීරයේ නිරෝගි්වමට ආහාර අවශ්‍යයි වගේම මනසට එ විවිධ අරමුණ පදනම් කරගෙන මනස්සට ගලාගෙන එන්න පංචින්ද්‍රියන් තුළින් ගලාගනයන ආහාරයන් පවා අරවිදිහයට පාලනය කරගඩු. එකයි මේ ආකල්පය දැන් අපි නිදර්ශනයක් ඇටට කිව්වොත් ඇහැට දකින දකින දේවල් ඇහැට ප්‍රිය සීලු දේවල් අසීමිතව ගණ්ඩ කියුත් අහර වැඩියෙන් ගන්න ඕවාගේ එතකොට ඒගෙන් අපි ලෙඩ වෙනවා ඒඉගැන්න ඒකෙන් මනසල ලඩ කරගන්න. ඊළඟට කනට ඇහෙන මිහිරී හෝ නැත්තන් තමන් ප්‍රිය කරන දේ රුචිකරන දේ තුළම තමන්ගේ පනස යුම කළොත් එතකොට ඒතුළින් ලෙඩ වෙනවා. දැන් ඔබතුමා කිව්වාගේ අදකාලේ මේ තරුණ පරපුර ලමා ලපට ඔය අන්තර්ජාලය මේ කො ආද ඔස්සේ ඉන්ටනෙට් ඔස්සේ අසීමමිතව විවිධ රසවත් දේවල් විවිධනී රස දේවල් වඩ පුළුවන් අසීමිත ඔලුට දා ගත්ත හම ඔය කියන ලෙඩේ නො ඇතට ඒක අර කයික ලඩේ නම් ඔය බෙත්තිකක් බීල සනීප කරගන්න පුළුවන් වෙයි මානසික ලඩෙේ ඉට හඩා බරපතල වෙන එනිසා මනසට ගණ්ඩ හාර පිළිබඳවත් මෙතන්දි කතා කර එක බොහොමවැදගත් ඉතින් මනසට ආහාරගන්නකොටත් අර කායික ආහාර වගේම හරියටම තෝරගන බේරගන්න මොකද අප මනුසය හැටියට මෙ ලෝක ජීවත්වෙනකොට ආහාරවලින් කබලින්කාර ආහාරවලින් අපේ ඇවතුම් පැවතුම් සාහ ජීවිතය ඉදිරියට ගෙන නො ොවාගේ. අපේ ජීවිතයට අවශ්‍ය කරන බුද්ධිය ඥානය ලෝකවිවහාරය සම්මුතිය අපිට ලබාගන්න නම්. දිනිදා ලෝකයේ තියෙන ේවල් අපිට භාවිතා කරන්නට වෙනවා අහන දේවල් අහන්න වෙනවා දකින දේවල් බලන්ඩ වෙනවා මේ මේ සමුති ලෝකය තුළනින් හැබැයි තෙන්දී ආහාර ගන්නවා වගේම ප්‍රමාණාත්මකව තෝරගන බේරගන්න යම් කිසි සීමාවක් ඇතුව ඒ මනසට ගන්න ආහාරත් ගන්තෝ. එ වහන්සේ අපිට ආහාර පරිභූජනය පිළිබඳව විංඥාන හාර ට ලබ ඒක අපි හිතුවෝත්න් දැන් බාලපරම්පරාව මානසිකෝල් එඩවනවා කියලා කියන්නේ මනසට අනවශ්‍ය විදියට මනුසට අශ්‍යදය අරගන්න දැ අපි මේ සාකච්ඡාව පටන්ගන්නකොට සඳහන් කළ ආරයකීනකේ නිරුවචනය ආහරයකීනකේ යංයං ජනීති ජංයන් පලන් ජනීති යම් කිසි ප්‍රතිඵලයක් උදාාවෙනවනම් ඒකයි කිවේ යං යං ආහරති තන්තන් ආහරති යම් කිසි දෙයක් ඒ තුළින් තවතව ළඟා කරගන්නවනන් ජීවිතේට ඒක තමයි ආහරය කළගන්න ඉතින් දැන් අද අපි දකිනවා බොහෝ යම් යම් දේවල් තියෙනවා ඒ ජීවිතයට එකුතු කරගන්නවා ඒ තුළින් ජීවිතය වෙනස් සතකට යොමුරගන්න ති මේ කියන සංකල්පය භෞතික ආරවල්ට විතරන්නේ ඔය කියනේමටත් හුරු දෙයක් හැබැයි අපේ සංකෘතිය තුළ ආහරය කියනකොට ම අපිහිතන්නේ අ බෝජන කියන අදහස තමයි අපි අර්ගනන්. ඉති එනිසා කෑම්බීම කියන එක විතරයි අප බොහ විට කතා කරන්න නමුත් මනසලඩ කර ගන්නවා කයට වඩා මනසට ගන්න අනවශ්‍ය ආහාර පදනම් කරගෙන. එකඉතාම වැදගත් කාරණයක් අවස්සා විදිය බතුම මතු කොලි. යෝග මාචාරය ගුණසේන මහතානන මගන ඔබතු මාටතියනව පටින අදහස්කීපයක් මතුකරපු නායක හාන්දුුර මතුකරපු කාරණාවත් එක්ක අපි මංගිතනව නැවතත් අපි දැ වෙනින් පැත්තක ආහාරයේ ඊළඟ මාන්සිකන්සිේර තමයි මේ යොමු වෙලා තියෙන්න්නේ කිය එක මේ වර්තමාන සමාජයේ විවිධ තරුණ පරපුර විවිධ ආකාරයෙන් මේ අන්තර්ජාලය සමාජ්හඩ අඩ විහරහා. මේ දනු තමන් වෙත ගලායන ක්‍රම වෙත යොමුවෙලා තිය අවස්ථාව හා සම්බන්ධව සැලකී මේදී. මේ මනෝ සංචේතනා ආහාරයත් ගැන තමයි මේ විශේෂයෙන් කතා කරන්න . මෙතන්ද මනෝ සංචේතනා ආහාය අපේ නායක හාමුදුරු විශේසෙන්ම එක පැහැදිලි කරන් තේ දුන. අපි ගන්න ඒ මනෝසංචේතනා ආහාරයත් නායගහරු මතු කළේ ප්‍රමාණාත්මක බව තිබිය යුතුයි. ප්‍රමාණාත්මක බව තියෙනවනම් ආහාරය වර දක් වෙන්න. ඒවගේම ඒ ගන්න ප්‍රමාණය අපි තේරුම් ගණ්ඩ ඕන. ඒවගේම ඒකෙ තියන මේ ගුණාත්මක භාවේ පිළිබඳවත් අපි මේ. තමන් වෙත එන ඒ මේ මනෝ සංජේතනා ආහාරය එහෙමනැත්නම් අපි ඒ සමාජ අඩ විහරහා ගන්න දැනුමට ගන්න දේවල් මොනවද. ඒවා අපි තෝර බේර ගන්නු අපි නාගහණු බහෝ කරන දේවල් වගේම අන ගුසට ගන්න දේවගේම මනසට ගන්න දේ පිළිබඳව අපි විශේෂ සැලකිල්ල රතුමාය පොඩි ප්‍රශ්යක කහන්ු දැන් දැන් සමහර අම්ම කෙනෙක් සමහට පෙර පාසලු ළමයට ගන්න ත්සා කරන ඉංද්‍රීසි බසාාවවයි දෙමල භාසාාවයි සිංහල බාසාාවයි තියෙන් බැලූත්තේ මේ එකත්ේ ළමයට දරන්න බැයි ඉතන තෝරා ගැනීම පස අපි මේ වර්තමාන සමාජයේ එක් අපි කල්පනා කන්නකොට මේ පුදුමාකාර විදිහට දැනුම පුපුරලා ගිහිල්ල තියෙන්නේ ඒවගේම මේ පුදුම විදදිහට තරන්ංකාරි සමාජයබවට පත්වෙලා තියෙන අප සීමාවන් අපි හඳුනාගෙන නෑගෙන අපේ සීමාවල් වලින් ගොඩක් එහාට අපි ගිහිල්ල තියෙනවා එනිසා මේ දෙමෝපියෝ බිරන්තරෙන්ම තමගේ දරුවන් ඇත මේ කල්පනා කරන්නේ මේ. සීීමහාාවකට වඩ අසීමමාන්තිකව මේ දැනු වනත් ලබා දෙන තමයි කල්පනාක මංහිතනවා ඒක ම ජර පත උදරේ අනශ්‍ය ර පුරවාගන්න කියල්ල දෙඩවෙනවා ලඩවෙනවා ඒගේ දැන් ලමයින්ට අරවිදිහයටට අපිවැඩ කටයතු කරන්න ගත් මනසත් වෙනෙන ලමයින් නසත් ලඩෙවෙනවා ඒ නිසාම මයි මහිතන වර්තමානයේ බරපතල සමාජ ගැටලුක් බවට පත් වෙලා තියනවා කියයන එක තමයි. අපි දැනු අත්වෙලා තියෙන මොකද මේ අසීමාන්තිකව ලමයින්ගේ මානන්සික. ආර්ථතීන් වැඩිවීම තුළ ළමයි මේ රෝගී තත්වයන්ට පත්වෙච්ච ඒවගේම මනො වෛද්‍යවරුන් වෙත යොමුවීම් වැඩිවෙලා තියවා කෙනක තමයි අපි සමාජයේ දකින්නේ එනිසා ඒ මේ උදරයට ගන්න ආහාරවල් ප්‍රමාණය දැනගන්න ගන්නවා වගේම මනසට ගන්න හාරයක් ඒක ගැන අපි සණය කරම දේවල් දකින දේවල් මේ සෑමදේකාත්ම ගවට ගුණාත්මකන්සේ පිළිබඳ අපි සැලකිලිමත්වෙන් ෝ නෑ ඒ ගුණාත්මකාන්සේ කියලා කියන්නේ දෙමව්පිය වුනත් තෝරා බේර ග්ඩ න ළම අයට සුදුසු දේමක්ද නසුදේමොකක්්දකිලෙට හඳුනාගැෙන තෝරාගෙන සුදුසුදේ වෙත්ත තමයි යොමු කළ යුත්ත. එනිසාඒ ඒ කාරනාවව ඉතා වැදගත් අපි කුසට ගන්න හාරයත් ගුණාත්මක භාවවිපයේ බඳ සැකිලිමත් වෙනවා ඒගේ මනස ගන්න හාර ිළිඳවත් එහෙම සැලකිලිමත් වෙනවා ඒ නිසා මනු සංචේතනික හාරය කලා අපි කතා කරන්න වැරිවෙලාවත් ගන්න ඒ අපේ සිතිවිලි හෙමල මනසට ගන්න ඒ හාර. හොඳේ එකක් නම් අපි සුවපත්වෙන්නට පුළුවන් වැරිවෙලාවත් ගන්න ආහාරය ඒක නරක් වෙච්ච එකක්න අපි දන්නවා පෙනුල්වෙච්චාරයක් අපි අනුභවකොත් මොකද වෙන්නේ අපි කායික වසයෙන් ්‍රරෝගී භාවයට පත් වෙනවා දැන් මනසට ගන්න ආහාරයත් මේ වැරදි එකක් නම් ගන්න ඒ වගේ මේ අර් කිය පිනුල් වෙච්ච එකක් නං ගන්නේ ඒකෙන් මනස මේ සූපත් එෙන්න්නේ රෝගී තත්වයෙන්ට පත් වෙලා අපි අපේ පවතින්නට පුළුවන් ආයුකාලයේ කිසිම් විදිහකට හඩුවෙනවා මිසක් ඒකෙන් නිරෝගීතාව හෝ දීර්ගාශ හෝ ලබන්න පුුවන් හේතුවක් ෙනවාවයිකි අපිට දකින පුළුවන්කමක් න නිසා කායිකසා මාංචික සමබරතාවේ කියනෙකතමයි බුද්සමේ විශේසේ අවධරණය කරන්න. එනිසා සමබර ජීවිතයක්වි පවත්වාගෙන හොඳදේ දකිින් දඕන හොඳදේ හඳුන ග්ඩෝන ඒක ප්‍රමාණාත්මකව මේ බුක්තිවිඳින් දඕන ඒකයි බුද්සමේ. දටසනය කියන අපිට දකින පුළුවට හිතෙනවා මට ොඩක් එකුතු කරන්න මට පොඩක් අවස්ථාව දෙන්න එතුමා කියපු කාරණය ආහාරය ගුණ දුහාන්දුරුව පැහැදිලියීම කියනවා ආයුෂවර්ණ සැප් බල ප්‍රඥා මේ ඔක්කොම තියනවා ආහාරීක මේ මේ කරුණු පහම ආරය තුළ පිහිල්ල තියෙනවා කියල බුදු හාමුදුරුවෝ අපිට පැහැදිලියම කියනෝ බොහ සූත්‍රවල. එතකොට කෙනෙකු තන්න පුලන් මේ ආශතය හාරී විතර්ධිකල වර්ණය සැපේ බලය ප්‍රඥාව මට හිතෙනවා අපිට මනසට ගන්න ආහාර තුළන් ඒන්නේ මනසේ ආවිුෂ්‍ය එහම නැත නිරෝගි මනසක ආවිුෂ රැඳෙන්න්න නම් අරකපි විදිහට ප්‍රමාණාත්මක ආහාරයක් ගන්නවා. ඒවගේම කෙනෙකුගේ දීප්තිය ඇතිවන්න නම් කෙනෙකුගේ අම්කිසි ජීවිතයක ප්‍රභාස්සවරව බව ඇතිවෙන්න නම් සීමාවක් ඇතුව තමන් හොඳ නරකදේ තෝරබේරගන මනසට ගන්්ඩෝ. ඒඇමින් ආයුෂ වණ යම් කිසි සැපයක් ලබන්නන ැ නියම ප්‍රමාණයට ප්‍රමාණාත්මකෝ සුදුසු ආහාරයක් ගන්නවා අවාගේ කෙනෙකුගේ ජීවිතයේ මානසික සැපයක් ගන්න නම් ප්‍රමාණත්මකෝ ගණ්ඩෝනේ ඔය කියන බාහිර දේව. මනස ලෙඩ කර ගන්න ඇතු. අපිට එහමඒ පැති දෙක අපිට මෙ ිදි ගැන්න පුලාා ඊළඟට ආයිශෝ වර්න්න සැප බලය තමන්ගේ මනසේ බලයක් ශක්තියක් ගොන්නගා ගන්න නං මේ ශරීර ශක්තිය වගේම මානසික ශක්තිය ගොඩු නඟා ගන්නත් ප්‍රමාණත්මකව යම් කිසි දෙයක් කොළලුට ගඩු. අසීමිතව ගත්තොත් බලයක් වෙන නෑ. මනස දුරුවල වෙන අසිීමිතව ගත් හම් ස්ත්‍රෙස් කියලග ඒගන එතකොට ඊළඟට ප්‍රඥාව වුණත් අපේ මනසට ප්‍රඥාව යම්කිසි දිහකට දියුණුරගණ්ඩ න්නම් මේ අසීමිත ඕන දෙයි එපාදයි අරගන මේ ප්‍රඥාව දියුණු කර ගැනීම ක්‍රමවේදයක් බුදු දහමෙන ඒකත් යම්කිසි සීමාවක් ඇතුව ප්‍රමාණාත්මකෝ යම් කිසි එක මූලික කාරණයක් පදනම් කරගන එ ඒ විශයෙහි යම්කිසි තියවුණු දැනීමක් ලාගෙන බුද්ධක් ලබාගෙන යන ගමක් ප්‍රඥාව කියලකන්. එනිසා කරුන්ෙක ඉතා ොහොඳට ගැලපෙනවාද අපේ බුදු දහමේ තියෙනවාන බහුසච්ච මහන්ත කියල දැම් බහු සච්ච මන්ත කියල කියන්නේ බොහෝ බහුසුරෘත බව හොඳයි කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ නමුත් බහුස්ෘත වුණනොත් යම් කිසි කෙනෙක් සීමවාසීමමිත දැන් බොහෝ කරුණු විශෙයේ හැමදේම විශයෙහි උලූ පුරුවෝගත්වත් හොඳනරක තෝර්වේරගන්ඩ යට හරි අමාරුවෙන එනිසා යම් කිසි විෂේක එක්ස්පර්ට් කෙනෙක් මේ විසේෂශක්නයෙක් වෙන්ටට ඉතින් ඒකාරණය ඇත්තටම මේ මනසට ගන්න ආහාරත් කයිට ගන්න ආරත් කියන මේ දෙකම දෙ පැත්තටම අපිට ගලපන්්ඩ පුුවන් කියනකයි මගේ විශ්වාසය එකක් මේ බුදු හාමුදුරුවෝ මේ හාරය පිළිබඳව උගන්නන ගුණ මනස නිරෝගියෝ පවත්වගෙන යන්නත් කය නිරෝගීෝ පවත්වගෙන යන්නත් කියන දෙකට මදාලායි කියන එකයි මගේ මගේ විශ්වාසේ දැන්ඕෝක අපේ බටිහිරණෙවේ අ පෙරදිගදිග වද්‍යියෝරුත් ඔය ආහාරයේ තින ගුණ කියනකොට කියන වර්ණං ප්‍රසාදං සෞස්වර්යම් ජීවිතම් ප්‍රතිභහසුකක් තුෂ්ටිල් පුෂ්ටිල් බලම් මේදා සරුවමන්නේ ප්‍රතිෂ්ටිතම් සරුවම් අන්නේ කියන්න කියන සියල්ල ආරය පිහිටල තියවා ඔය කීපු කරුණ දැ බුදුහාදුුව කීප්තිකම චරකේ ය ඔය සලෝකයේ තියෙන චරක එකින් කියන්නේ මේ ආහාරය කියන සංකල්පය තුළ ඔය සියල්ල තියෙන තු මේගේ ඉනිසා මේ ආහාරය කියන එක මහා දුරුවල දෙයක් හැටියට ප්‍රතික්ෂය කරන්න කියන්න. මේක තියෙනවා අ පමත්ත මත්තත් මත් අнюු ප්‍රමාණය අපි මච්චර වෙල්ල කතා කළ යම් ප්‍රමමාණය ගන්න විදිහ සංකල්පය හරියට දැනක නෝනේ ආහාරය ගණඩ කියනෙක්. අජරය හෙරත් මහතාන් නිදැන් අපි හෑම අපි දැකල තියෙනවා කනවාන කනවා පිහිම දකිනවා. තුට කෑමක රහ වගේ මේ ගැන ඒ කන ප්‍රමාණය අපිට ඇත්තටම එච්චට සරේරයට ඕන දැකෑම ඉතින් මේක කොහම ද ගැ බුදුදහමටානුව මන්හිත පුර ග්‍රහ ැති ගැන ප්‍රමාණාත්මක භවවඇති රස්ස ඒවගේම දැන් ඒ ඒ ඒවාගැන මලමුත්‍ර බවට පත්වෙනවා මේවා පිළිබඳවත් ඇතින දපුරවිග්‍රහන් හ අපි ආහාරයක් ගත්තහම දැන් අප අපේ බාහිර ක්‍රියාවලිය විතරයි අපිට ග්‍රහණය වෙන් නමුත් මේක තුළ බුදුහාන්දුරුව අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන විද්‍යාත්මක ක්‍රියාවලියකුත් පැහැදිලි කරලා තියෙනවා ැම් මෙතනින් ගන්න කෑම ඒ ගුලිය මෙතනින් ගියාට පස්සේ පිඩ එතනින් ගයාට පස්සේ වෙන ක්‍රියාවලිය මොකක්ද කියනෙ අපි දන්නේ නමුත් බුදු හාන්දුරු ඒකත් එක තැනකද පහැදිි කල තියෙනොදැන් මේ කන කෑම එකක් පනුවන්ද ඒ ප්‍ර හිතකර දෙයක්න ඒකෙන් කොටසක් ඔෝුන් සඳහත් වෙගෙනවා. ඇැ ඒන අපි සරයට ගන්න කෑමලින් කොටසක් පනුවන්ටෙන පනුවන්ටෙන එ එකක ඒකෙද කියන්නේ දැන් අපිට පුළුවන් අර එක පැත්තකින් කියන්න අපි අ වස විස කතාවකුත්තින්න ඒ සමේ දැන් අපි වයේ වස විස කෑමක් කෑ ඔොත්ේම මංහිත නවා ඒ සතුට පවා ඒක අහිතකර දෙයක්න තමන් හා. අ ගැන අපේ ශරීරයේ හිතකර බැකිය අර්ගෙම තිය න ඉදිාත්මක ය නාස වෙන්න බැෑ බෑ ළඟට අනිදදේ තමයි අපේ කුසේ තියෙන ගින්න නිවාගන්නත් මේ හාරි ඕන වෙන.ඒ හේතුවක් තමයි ඒක දැන් අපි හිතනවා කාල කාලාම ඒගින්න නිවන්ට පුළුවන් කියලා. මෙතන්දී ගොඩක් අවධාරණය කරා මානසික පැත්ත. දැන් ඔය පීඩනය ඉළඟට එනිසා අපි කොච්චර කෑවත් සමහර විට මානසික නිදහස් බව නැත්තං යාට ඒ මේ ආදැන් අපි කියන ස්ට්‍රේස් නැත්තං වෙන ලෙඩ රෝග ගොඩාක් උද්‍යතවෙන්න පුළුව. එනිසා අපි මේ කණ කෑමත් වගේම මානසික නිදහසකුත් තෝන. ඒකත් එක බලපාන. අනිත් දේ තමයි එකකොටසක් මලමූත්‍රා සඳහා වෙෙන් වෙනවා. අනිත් තකොට එතන කොටස් දෙකක් මල සහ මූත්‍ර සඳහා. අනිත් එක තම රසේ සඳහා. දැමේ කෑමවල රසය ඒ ඉතාමත් වැදගත් දැන් ඒ එකෙදි දැන් අපිතන්න පුුවන් ආසාමාන්‍ය මිනිසුත් ආහාරය ගන්න. එතකට භික්‍ෂූන් වහන්සේලා රහදන් වහන්සේලත් ඒ ආහාරේ ගත්ත තින මේ දෙකතරු මකක්ද තියන වෙනස කියන එක දැන් එත ඒක දී ආකල්ප නැත්තම් මනස පිළිබඳ නැත හැගීම ඉතාමත්ම වටිනවා හිටහේතුව තමයි දැන් අපි ගන්න ආහාරයත් නැත රහතන් වහන්සේ කෙනෙක් කරිගන්න ආහාරයෙත් ඔය ක්‍රියාවලි යෙසිද්ධ වෙන. ඒගැන්නේ කොටසක්ඒ සතුන් ගන් ගින්න නිවන්ඩ මළමුත්‍ර සඳහා මේ වවෙෙන් එ නමුත් මේ රසය කියන එක අපි ඒ වගේ පිරිසකයි ගන්න එක වෙනසක්තියන. දැන් අපි රසය කියන එකත් ගන්න අපි රසයට ඇලනවා. රස රාග කියන තත්ත්ෙකුත් අපත් සිහනවා. එනිසා අපි රසයට ඇලනවා. එතකට අර නායකස්වාමන්දුරහන් වන්සේ මුලිනුත් සඳහන් කරලා අපි රසයට ඇලුන්හාම අපි සීමාවක් දකි නෙ නැහැ. එනිසා ඒක හොයාගන හොයාගෙන ගිහිල් අපි නතර වෙන්නත් නෑ. එනිසා අපිට කොයිද රස රාගඒ රසයට ගිලු නොත් එහෙම අපි ඒක සීමාවක් දකි නන එනිසා අපි දැනගන්න ඕන අපි සාමා්‍ය මිනිසන් ගේෙස භාව එක තමයි රස අත්තිදිනවා රසේට රාගයකුත් ඇතිකරගන්න. නිසා රහතන් වහන් සෙලාහෙමනෑ එක ආහාරයක් ගත්තා ඒක ච්චර එතනින් එහාට ගෙනියන් එන එනිසා රස රාග කෑමත් එක් කළ අනවශ්‍ය බැඳීමේ ගැනවෙන විශේෂ කැමැත්තක් අපි ඇතිකරග යුතු නෑක කියන එක එතකොට එහෙම අපි කැමැත් ඇතිකර ගන්න කෑමත් දැකලා. ැ අපි එ හරි කෑම රසට හදල දුන්දාල තියෙනවා දකිනවානම් අපි ඒකදී අපි ආකල්පයක් ගොඩ නගාගන්නවා මේ කෑම රසයයි. රසෙන් අනුනයි. මේක කණ්ඩෝන මේක කෑහම ගුණදායකයි කියලා. කපාටවර්ණ නතන් සුවද මේ දිහා දකල අප ආල්පයක් ගොඩ නගාන්න ඔබේ කතා වහගෙන කට දැන් අපි පොි හල ක්ඩ ැතු ලඩේන කියලා දැහ ඉන්නකොට කාලා ලඩේෙනවා කියෙකුත් කියෙනවා. දැ කයේ සහැල්ලු බව නෑ දරත කියන්නේ බොහොම සැහැල්ලු බව ඉතින් කාල ගොඩාක් මේ වන හම අපිට දරත කියන නත සැහල්ලු බව නැතිලයනර මුලින් සඳහන් කළ සල්ලහක උත්ති සැහැල්ලු පැවැත්ම සුබ්හර ඊල්ළඟට ඒ නිසා ඒ ගතිගුණත් අපින් දුරස්සලයන අපි පෝෂණය කරන්ඩ අපි පාලනය කරන්න බැරිෙන නිසා අපිට වැඩිවැඩියෙන් හොයන්න වෙනවා තකට වැඩි වැඩියෙන් රැකියා කරන්න වෙනවා මෙ නිසා මේ සරීරය මේ පවත් අගනයන්ට ඒකාරණය අපට ගැටලක් දර හරත් මහතරනේ මුළු තැන්ගේටත් යම්කිසි වගක මක්ගේ ගැන සමහර ප්‍රමාණත්මක භහව ගන්නකුට අපි කෑම පිළියල කරීම ද මගේ තන්නේ. අම්මට පෙවරණම වගකි මේගැනී මුළු තැන්ගේ ඉඳළම වෙනම දර්ශනික වැඩපිළුලක් හගරන්නකුට අපට දැෑන දැන්ඒ කෙදි ැන් අර අපි කොසල් රජරුවන්ගේ දැක්කනන්නේ කෑම අඩුකා කියලා. දැ අපත් ගෑම මුළු තැන්ගේ අතීතය තිබුණ හොද සිදධිය අපි ගුියන්ට ගන්න එකෙන් හාල්මිටක් දානවා තව භාජනයකට ඒක අයින් කරන්න එක්කෝ ආගමික කටයුත්තක් සඳහ එමන එත්තන් තාව හි ගන්න එකව හමු දෙෙන් එතකොට අපි ගන්නේ අපි කණ ප්‍රමාණය අපි ධානයකු දීලා ඒකෙන් අඩුකන එතකොට අඩුවීමකු සිද්ධ වෙනවා ඊළඟට ඒකෙන් හොඳ සුභ කටයුත්තකු සිද්ධ වෙනනි ස මුලිත මුළු තැන්ගේදී ආර්ථික කළමනා කරණය නිසා ෑ පාලනය කිරීම. එනිසා එම නැත්තන් තමන්ගේ දරුවන්ට පවුලේයට දෙන්නේ ආහරය මොකක්ද කියන එක තීරණය කිරීම ඉතාමත්ම වැ අපි පොඩි කාලේ කෑම දුන්නහ අපි වැඳල කෑම කෑම දැන්ඒ චාරිත්‍යවයට ඒත්මමාසේ මොකක් දුුණ ැන් අප දැන් ගොඩක් කල තියෙනෙක් ඔක්කෝම මේ නූතන කාර්මීකරණයක් එක් ොක්කොම විනාසෙල ගිහිල්ල දැන් ගුණ සේනමහනය කිව්වා මොලද අපි ආහර නිෂ්පාදනය සඳහා කාර්ම කරනන්නේ යොමවෙල නැත න්ත්‍ර සූත්‍රය මෙල ඒ වගේ තමා දැන් අපි කුයටත් යන්ත සූත්‍රයි හැමදේකටම සදැන් ූයන එකක් සැනික වෙලාමනටම මිනාඩි පහෙෙන් බත උයල ගන්න තත්ත්ව එක අර්මානවීය දායකත්වය කියන එක ඒක නැතිවෙලා එනිසා ඇදල නොකෑවට කමන්න නෑ වගේ ගැන්නේඒ යන්ත්‍රක දායකය අප නැත මුට්ටියේ බත්තික ආර්ථක කරලම් ලිපේතිය මුට්ටියතිය අපි වන්දිනා. නමු දැ අපි කුකරකේ කියන එක තියලා අපිට වදින්ට හැකියාවක් නෑ මොකද අපි හැඟීමක් නෑ මේක මේ ඉදෙනවද එමනැත් අප මහන්සියෙන් ඕනද මේ මොකක්ද කියන අපි දන්න නෑ සමක න්ත්‍රි කරණයක් වෙ තියන. නිසා මිනිසුත් මේ කෑමට ඇනැත්තන් අර ගුණ අපි තිබුණු පාරම්පරික චාරිත්‍රධර්ම අතහැරල දාලා මිනිසුත් මේ යාන්ත්‍රීකරණය වෙලයි අදතින් වගේ. සඳහ පැහැදිලි කිරීමත් එක් එතුමා විසේෙම ආහාරය රසේ කියනක් විශේසෙන් මතු කලා මං හිතනවා ඇතින්දී අදහසක් හැටියට ඉදිරිපත් කරන්න මේ නාගහන්දුරනේ ගොඩක් වෙලාවට අපේ සමාජය මේ කල්පනා කන්නවා බුදුසම්මයේදී මේ රසේ පිළිබඳව ඇගීමක් නෑ කියන අදහසක් තියෙනවා. රසය ආහාරය වන්න පුළුවන් වෙනද්දක වඩ පුළුවන් ඇඒ රසේට ඇගීමක් නෑ කියෙන අදහසක් සමාජයේ තියෙනවා කියලා අපි දැනෙනවා. නමුත් අපිට අපේ බුදුසමේට අදාල මේ පොත පත මූලාසර කියවනකොට අපිට පේනවා මේ බුදුහාමුදුරුවෝ රසය පිළිබඳව ඉහලින්ම රසඥතාවේ තිබිච්ච කෙනෙ කැඩිරතමයි ඒ විස්තර වෙලා තියෙන්නේ. මේ රස පටිසංවේදී බවන් ගෝතම බුදුහාදුරුවන් හඳුන්නපු එක විශේෂන ේදුමක්තමයිඒක. බවත් ගෞතමයන් වහන්සේ රක්ඥතාවේ යුක්තයි කියන එක. රහත මේ බුදුරජාණන් වහන්සේ නිර්වාණය සාක්ෂාත් කරපු මේ සාතෘන් වහන්සේන ඉතින් එනිසා උන්වහන්සේට එතකොට රසය දැනන ඒ රසේ පිළිබඳව සංවේදිතාව නැතිවෙලා ගිහිල්ලද. තන රඥ්‍යතාව එකත් පර්ෂ දෙපැත්ත් තියෙනවා. ඒවගේ රහතන් වහසේ පිළිබඳව සඳහන් කලා. රහතන් වහන්සේටත් මේ කියන්න රසඥතාව ආහාරය පිළිබඳු නමුත් වැදගර යෙදු මතමයි බුදු සමේදී මේ රසේ පිළිබඳව සාමාන්‍ය ලෞකිකත්වය කටයුතු කරන දැන් අපි වගේ ගිහිෝ නිරන්තරෙන්ම රසේ ගිජ වෙනවා. ඒක පිළිබඳව ඇලීමක් ඇතිකරගෙන රසේයට ගිජුවෙලා රසේ පසු පසයනවා. නමුත් මේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ රස්ඥතාවෙන් යුක්තයි නමුත් ගිජු බවකේ තුළ උන්වහන්සේ තුළ ඇතිවෙන් නෑ. ඒ වගේ බුදුරජාන් වහන්සේ ඒ ආහාරයේ අනුභව කළහම ඒ ආහාරයේ තියෙන මේ ස්වාභාවිකත්වය මුල්කරගත්තේ ආහාරයේ මේ ගුණයි රසය උන්වහන්සේට බොහොම ඉහලින්ම දැනිච්ච කෙනෙක්. ඇ වර්තමානය වෙනකොට දැන් අපි අපේ ආහාරටා වෙනස් වෙලා තියනවා. ඉගාවට ආහාර පිළියල කරගන්න ආකාරය වෙනස් වෙලා තියෙනවා. මේ සියල්ල තුළම යන්ත්‍රිකව අපි කෘස්සිියත් වෙනස් වෙලා තියෙනවා. මේ සියල්ල තුළම. අපි මේක්ෂැණක ආහාරය වෙත පැමිල්ලා තියෙනවා. මට හිතෙන්නේ මේ බුදුසමේ ඉගැන්නීමත් කල්පනා කළහම අපි කිසියම් විධියකට මේ ආහාරය රසය සොයාගෙන යනවා ඇලීමම පිබඳ අප කල්පනා කළොත් අපි මේ මුලාවකතමයි මේ දුවගෙන යන්නේ. ප්‍රිකාා පහෝ යන්න ඕනගේහ කල්පනා කරපු ලා බුදුසමේ එන ඉතාම් වැදගත් එතුමක් තමයි මනුජස්ස සදා සතිී මතෝ කියන යුතුම. ආහාරය වන්නත් මේ සිහිියෙන් සිහිකල්පනාවෙන්තම ආහාරය ගතයුත්තේ. සිහිකල්පනාවෙන් තොරව ආහාරය ගන්නවන ඒකන්නේ සිහිල්පනාව කියන්නේ හොඳට ඇ එතරාවිදියේ බලබ භාවනාව භාවනාවක්. වර්තමානය අපිට ආහාර ආහාරය වෙලා පිළිබඳුවත්ිට ගැටලුවක් තියන ර්තමානය කි දද න සමාජයේදී ආහාර ගැනීමේදී දෙමව්පියෝ දරුවෝ. මේ වැඩිහිටිය කවරුත් එකතු වෙලා මේසයකින්දගෙනතම ආහරය ගත්ත. වර්තමාය වෙනකොට මේ හට වෙනස් වෙලා ගිල්ලා. අපිට වෙලා පිළිබඳව ැටලුවක් තියෙන, ස්ථානය පිබඳව ගැටලුවක්තින ප හාර ගන්නේ කොතනද කියන එක. සාමූහිකව දරුවත්යක දෙමපිය ආහර ගත්ත ක්‍රමේ දැන් වෙනස් ශලා තියන දරු එක තැන ආහරගන්න මේ එක විදිකට නැන්නම් මේ ආහාර කවනව දෙමපියෝ තවත්තිදිකට තවත් තැන්වල්ද එක වෙලාවක් නෑ. එනිසාම අගහිතන මේ සියල්ලම විසම වෙලා තියෙන්නේ. ඒනිසා තමයි අප අ රසය කියල හිටන් අපි මේ සොයාගෙන ගියාට ඒ තුළ මංහිතන්නේ. රසේට වඩා අපි මුලාවක තමයි මේ දිවගෙන යන්නේ. නමුත් අපිට පුළුවන් බුදු සමේ ඉගැනීමත් එක එකතු වෙලා මේ සිහිකල්පනාවෙන් යුක්තව ආහාරය පිළිබඳව හොඳ අවබෝධයගෙන් යුක්තව ප්‍රමාණාත්මකව ආරය අපි ගන්නවන්නම් ගුණාත්මක ආහාරයක් මංහිතනවා අපේ සමාජයේ මේ තියෙන. මේ කරෝගී බවට පත්වෙමින් පත්්‍රලා තියෙන මේ සමාජ නැවත නිරෝගී සමාජයක් බවට පත්රගන්න පුළුවන්කමක් ලැබේ කළ ට හිතෙනවා. බුදුසම් මේ දායකත්ව එතෙන් අපි එකතු පරගන්න ඔන හිටං භාචත්තුමා දැම් එතුමා කීපුදේ කතා කරන්න වගේ මටහිතේ තිබුණ නායික අවශ්‍ය වැදගත් දෙයක්ත් තමයි. ආහාරය පිළිබඳ සිහය. දැන් අද සමාජයේ මේ ආහාරය ගැනීම පිළිබඳව තැන තෝර ගැනීම පිළිබඳ ගැටලුවක්තිෙන. දැන් අපේ සාමාන්‍යයෙන් අප සමාජයේ ආහාරගන්නකොට යම් තැනක් සූදානම් කරගන්න. දැන් අද ආහාරගන්න දුවදුව ඇවිද ඇවිද කතා කර කර ඊට පස්සේ ඒ විදිහ ක්‍රමයක් ඉළඟට ආහාරය ගැනීම අතරතුරයේදී මේ කතා කරනවා හිනා වෙනවා. ඊළඟට මේකට අනවශ්‍ය කාලයක් ගන්නවා. මේකම මේ ආහාරය ගන්න මොනවාද කියන එක අමතක වෙන්න පුළවා. ප්‍රමහණය අමතක වෙන්න පුළුවන්. ඊළඟට දැන් තමන් හරියට සිහිහිටිය නැත්තං තව කෞුද කන්න ඉන්නේ තවත් කවුද මේ ආහාරටිකක් බෙදාගන්න ඉන්න කියන මේ සංස්කෘතිය නැති වෙන්න පු ගොක් දේවල්දින අප ෞද්ධ ස්ෘතිය තුළ ආහාරයත් එක්ක රැදිච්ච දැම අලුත් අවුරුදු චරිත්‍රය වගේ දේවල් වොලින් අපි බොහෝදය කරන්නේ අපි මේ හැමතිස්සෙම බලන්නේ මේ ඔවුනුන් උන් එක්ක තමන් ආත්මාර්ථකාමීව තමන්ගේ බඩ පුරෝගන්න ව කියන හැඟීමෙන්ම තොරව අනිත් ඇත්කන් ඕේ මට එන බඩි ගින්න වගේ තමයි අනිත් ඇයටත් ව බඩ ැන බින්නම මයි මේ සසාට සිවපාවටත් දැනන්න ඩිගන්න කියලා. එතකොට ඒ වගේ දෘෂ්ටිකෝනයක් තමයි අපේ තියෙන දැන් අද සමාජය ගත්තාහම අප දැි ගන්න ආහාර ටික ඒ ආහාර කාලි විරුවෙනකට අර හිරත් මහත්මකිවගේ ඕක ඩ ඇතුලන්න පනුවන්ට පිතරක් නෙවයි කෙනෙක් ආහාර අරගන තමන්ගේ අත සෝදල පිගාන සෝදලා ඉවතදාන වතුරටි තව සතතිකුට ක්‍රියෝජනයක්ක්ට. අපි නවතත් කිටිවිරාමයකට යනවා. කාලු අයන්තේ කාලුයි තීර්ත්ථ යාාත්‍රාපට ගොටවෙමු. නැවතත් ඔබ සම්බන්ධ වෙන්නේ කාලු අයන්තති වැඩසරණ සමග අද අපගේ ධර්මසාකච්ඡාවට මාතෘකා වන්නේ බුදු දහම සහ ආහාර සංස්කෘතිය. අප දැන් අවසන් අවස්ථාවටයි සම්බන්ධ වෙන්නන්නේ හේරත් මහතානනි තැන් අද වර්තමාන සමාජයේ ආහාර ගැනීම පිළිබඳව හිතනකුට මංහිතන්නේ අද මේ වැඩසටහන මේ පොහොයදිනේ ආදරනය අම්මලතාත්තල සියලාච්චිලා නරබට මංහිතන කුඩා දරුන මේ වෙලාවේ නිදිහනයඉන්නේ. ඉති අපි මේ කෑම සංස්කෘතිය පිළිබඳව මංහිතන්නේ ගරතර ස්වාමිජන් වහන්සේගේ ඉඳලලා අප බොෝදේ සාකච්ඡා කලා. බොෝදේ සාකච්චා කලා. ඉති මේ කෑම සංස්කෘතිය හා සම්බන්ධව වර්තමාන සමාජත්යක හිතනකොට උබට මංගරේ වැඩසරට අවසමි කරන්න බොෝදේ කියන්නට ඇති. ඒදේවල් පිළිබඳු මං ආසය ඔබෙ සන්න මංහිතන කෑම කියන එක ඉතාම මූලික කාරණයක් මේ දේ එක් අපි කල්පනා කරන්නෝ න අපිට අවශ්‍යයිසිහය. ඒ කියන්න මේ මම හොඳදේද තෝරගන්න නරකදේද තෝරගන්නේ මොනොවද කන්නේ කියනක පිළිබඳව තමන් කල්පනාවක් ඇතිකරගන්න එක ඉතාමත්ම වැදගත් ඊළඟට දැන් දරුවන්ට දෙන්න මොවද හොඳ ේද දෙන්නේ නරකදේද දෙන්නේ ඒ පිළිබඳව සිහිය එත්තාමත්ම වැදගත්. ඊළඟට කන කෑම පිළිබඳ අපි මේ ඉතින්දිත් සඳහන් කලා කෑම පිබඳු අපි අවධානයෙන්. ඒන ඔබ සඳහර කනාකරදැන් අපි පොලකට ගිහිල්ලා මාග ටර් කියෙලා එලෝොටික තෝර ගැනමින් දලම. ඒ කළමනා කළමනා කරණයක් අවශ්‍ය සිහියයක් අවශ්‍යය එතිකොට ඒ මුලි කාරණයක් දැන් අපි කිව්වා සිහිය නැතුව මේ දැන් ඕන කියලා මුලු තැන්ගේට දැන් අම්මා හාල් ගරනකොට අම්ම අසිහියෙන් ඒදය කරානං ඒක විනාසයක් එතන. තින් ඒ වගේම කණකෑම ශරීරයට දාගන්නකොට අපි අසිහයෙන් කරානං එතන විනාශයක් ඒකයන් අපිහිතනව පිට උගුර ගියා නතන් තවකින්න බඩගින් හිට ඒහම නෙම කාන බද්ගුලිය මෙතනින් පල්ලයාහට යන්නේ මොනවද කිය එක පිළිබඳව අපි සිහයන්ග කෑම හදනකොට ඒදනගෙන වජනක ඒදනවාගේ එක තොට කෑම අුභවයේදත් ඒ දෙන්න ටවන ඒදන්න ඕන එතකොට මේ කෑම කියෙ එක ඇත්තට මර මුලින් කිවගේ භාවනාග ඒ අපනයක මෙතනින් පල්ලහාට යනක අපිට පත්තියන් වෙන්නේ. අපිටසිහිය තිබුණ. එක නැත්තං පත්යන්ගෙන. ජීරණය බෝජනන් නිසා. එසා. දිරවන්නේ නැත්තන් ඒ භෝජනය විෂයයක් වෙන. එනිසා එතකො ඔොන්න ඒක ලෙඩ අපිට ඇතිවෙන නිසා අපි කනදේ බොනදේ එ කඩල කණදේ මේ හැම දෙයක්ම පිළිබඳව අපි සිහය කල්පනාව යොමු කරගෙන පාවිච්චි කරනවානං ඉතාමත් මටිනා එහමනැත්තන් ලමයිදන්න ළමයින්ටත් මේක ගැටලුවක්ේ නොකද සමහට ළමයි දන්නේ මොනවද කන්න බන්න කියලා. මොන දේ දුන්නක් ළමයි කන හැයි ලමයින්ගේ ආකල්පය වෙන දෙයක් එක්කෝ. නාට්‍යයක් දිහා බලාගෙන එහමනැත්තා යම් ගම්පියුටේ දිහාබලාන මොනහරි කටේ දාගන්න ක්‍රමය. නිසා ළමයිවත් රස දන්නන.ට අනුවා කරන්න අම්ම කවනව සමහ ගමනවා ළමයා බඩට පිරිනවා මිසක් මොනවද පිරුණේ කියනක පිළිබඳ අවබෝධයක්න. නිසා මොනවද අද කෑව කියලා ලමය එක්ගින් හැවුත් ළමයා දන්නන මොනවද කෑව කියලා. නිසා මේ අපි කනදේ කන්නේ මොනවද කන්නේ අරමුණ මොකටද එවනත් මේ කනයක මට හොඳයිද. මේ කොච්චර ප්‍රමාණයක් කන්න ඕනද මේ හැමදේකටම සිහ යොමු කරල කටයුතු කරනවා නම් ඉතාමත්ම වටිනවා ගනකයි කියන්න තියෙන. අජර ගුණුසේන මහතානය අවසන් අවස්ථාවට එනති අපේ මාතුරකාවත් එක මේ අවධානය පොඩ්ඩක්මං යොමු කරන්ඩ කල්පනා කරන අපේ නායක හාන්දුරු මේ අපේ සාකච්ඡාව ආරම්බේදීම මේ ආහාරය හා සම්බන්ධ ආහාර ස්පාන ක්‍රියාවලිය ඒවගේ ආහාර බෙදා ගැනීම සංවිභජනය කියන ක්‍රියාවලිය පිළිබඳව නායකර අදාහ සිදිරිපත් කලා එතෙන්ට නැවතත්මං එනවනම් අපේ ඉදිරිකාලය හා සම්බන්ධව සැලකෝත් ෙම අපිට ඉස්සහ මේ අප්‍රියල් මාසය කියලා කියන්නේ අවුරුදු මාසේ. මැයි මාසය කියල කන වෙසක් මාසය මේ ජනිමාසය කියරන පොසොන් මාසේ මේ විදිට ගත්තැම් පස්සේ ඉස්සරහට යෙනෙම මේ අ. අවුරුදු මාසය විසක් මාසම කේද්‍ර වැදිවසෙන් අපේ බුදුසමය එන වැදගත් මේ ගැනීම ආහාරය හා සම්බන්ධව දාන සංකල්පය පරිත්‍යයාගේ කියන එක. එනිසා බුදුසමේ වැදගත්ම සංකල්පයක් හැටියට මේ ආහාරය සංවිභජනයේ බෙදා ගැනීම කියන කාරණාව ඉතාම් වැදගත් එකක්. එතන්ද වැදගත් මූලාසරයක් හැටියට හිතන්න පුළුවන්. අංගුත්ත්‍රණිකායි රාශය සූත්‍රයේ. එහි බුදුහාමුදුරන්ගේ දේශනා සඳහන් වෙනවා තමා සූපත්වෙනවා, ඒවගේම පිනවනවා. අඹුදරුවන් සුවපත් වෙනවා පිනවනවා. ඒවගේම යහළුමිතරයන් සුවපත් වෙනවා පිනවනවා. ඒවගේම දෙමවපියන් සූපත් වෙනවා පිනවනවා. මේ පෙන්නන්න මොකක්ද. බුදුහාමුදුරුවන්ගේ දේශනා පැහැදිලි කන්නවා මේ ආහාරය මේ බෙදාගෙන තමයි. බක්තිවිදින් ෝනෑ. පෞද්ගලිකව තනියම අනුභව කිරීම කෙන කාරණාව ඊට ගොඩක් එහාට ගිය. බෙදාගැනීම මේ සංස්කෘතියක් අවුරුදු මාසේදී බෙදාගැනීම කෙන කාරණාව වැඩිවසයෙන් අපිට අත්විදින්ට වෙන මාසයක්. අපි මේ අවුරුදු මාසය අප ඥාත සංග්‍රා විශාලව සයකන්නවා. ඒවගේම වෙසක් මාසේදී අපි ඒ සංග්‍රහ කියන යෙදමුවෙන් එහට ගිය. අපි ඉතින්දිකිනො දාන චේතනාවත් එක්ක දන් සැල් දෙනවා. මේ ධනය මුල් කරගත්ත සංකලපයකින් අපි ඒත් ආහාරයතම අප පරිත්‍යයා කරන්නේ. පොසම් මාසේදි කරන්නත් එහෙමයි. එනිසා ඉතා වැදගත් කාරණාවක් තමයි මේ කියන පරිත්‍යයාගේ කියන එක. බුදු අපි මුලින් අදහස් මුලින් කතා කිරීමි පැහැදිල කලා මේ තමන් ආහාර අනුභව කන්න වෙලා වෙදී මේ බත් සරළුවක්ව දන්දීලා. අපේ පොතේන ඉතාම් වැදගත්යෙතුමක්. අඩුමත කරමින් බලාගෙනන්න වනන් සතෙක් ඒ සතාහට බට්ටිකක් නොදී අපි අනුභව කරන්න. ඒවගේ එහෙම ජාතියක් හැතිර්තම අපි මේ මේදක්ව ඇවිල්ල තියෙන්නේ. ඒ මේ සංස්කෘතියෙන් ඔරුම වෙච්ච ඒ ක්‍රියාවලි අපි හදතත්යක හරුයි. මේ බෞදධංස්කෘතිය තුළ මතු වෙලා වැඩගත් කාරණාවක්. එනිසා මේ පරිත්‍යයාගේ කියන එක දානයකින දාන චේතනාව අපේ ජීවිතයේ වඩාත්ම දියුණුවන මේ මාසකීපයක් තම ඉස්සරහට ඉන්න ඒ නිසා අපි මේ එතෙන්දි මේ ආහාර සංස්කෘතියේ වැදගත් කාරණා හැටිට අපි කතා කළ බුදු සමයත් එක්ක බද්ධව කතා කන්නකොට මේ ප්‍රමාණාත්මකව ගුණාත්මකව මේ වැදගත් ඒවගේම ඒ ආහාරය සිහි ඇතුව අනු බව කරුණ. මේ ආහාරය බවට පත්කර ගත්තවොත් හෙම අපිට නිරෝගීමත්ව අපේ ජීවිතය හොඳින් මරණය දක්වා හොඳින් පවත්වාගෙනයන්නට පුළුවන් මේ තත්ත්වයක් අපට ගොරණනාාගන්න පුළුවන්කමති නවා නිසා අපි රස්ඥතාවෙන් යුක්තව ආහාරය අනුබව කර්ඩෝන. ආහාරයේ රසය සොයාගෙනයන්ඩෝඕන ඒක අපි ඇලෙනමට වඩා ආහාරය රසේට. ගිජුවෙන්ට පුළුවන් අපි ලෞකිකව ජීවත්්‍යනය හැටියට නමුත් ඒක ප්‍රමාණත්මකෝ අනුවෝකන් මංහිතනොඒක අපේ ජීවිතවලට ඉතාම් වැදගත් අපේ ජීවිතය පවස්තුවාග ද උදව්වන ආහාරයක් බවට පත්වේ විහිල හිට මංකල්පනා කන්නවා. නා කාමුතරනේ අපි කතා කරේ ආර සංස්කෘතිය පිළව නමුත් ආගැන ඉන්නකොට දෙපෑගෙවෙනකොට මහා විශාල ධාර්ශනික සංකල්පය. උබවහන්සේ සමාරම්භය සටහම කර වගේම. අවසා එට මාචාර්තුමන මේ අපි කතාකරපු මාතෘකාවත් තුළ මේ ආහාරයකන එක අපි පුළුල් වසයෙන් අරගත්තාම මනසට ලබාගන්න ආරය සහ කයිට ලබා ගන්න ආහරයකන මේ අන්ස දෙකම පියවධාරණය කළා. මෙතින්ද අපි කිව්වේ කයිටගන්්ඩ ආහාරය ප්‍රමාණ දැනගන විසායින් කරලා ගුණාත්මකව සුදුසු විදිහට ගන්න ඕන කිවෝගේම මනසට ගණ්ඩ ආහාර පිළිබඳවත් එහම හිතන් ඩෝනකි. එතකොට ආහාරයේ ප්‍රතිඵල ආහාරය ගැනීමෙන් ලබෙන ලාභ ප්‍රයෝජන මේ කයට සහම් මනසට දෙකම එකවාගේ බලපාන වැදගත් සාධකයක් හැටියීට තමයි අපි කිව්වේ. ඉතින් මේ සාකච්ඡය අවසං වෙනකොට ගිය පැත්ත ඉතාම වැදගත් අප අචාර් දේශප්‍රී මහත්මා. අපේ බෞද්ධ සංස්කෘතිය තුළ මේ ආහාරයෙක්ක බැඳිච්ච විවිධ කරුම් කාරණ තිෙනවා එ එකක් තමයි මේ ආහාරය බොහොම තමන්ම උපාසපයාගත්තදේ වියදම් කරලා පිළියල කරගැන රසය ගුණේ ඔක්කෝම දැනගෙන එ තමන් කවදාවත් අඳුරන් නැති තමන්ගෙන් පරිබාහිර කෙනෙකුට දීලා එක්කෝ සිල්වතෙකුට එක ගුණුවතෙකුට එමනැත්තං ග මගේ යාචිකයකුට හමනැත්තන් සතාසශූපාවාට දීලා යම්කිසි තෘප්තියක් ලබන්ඩ පුළුවන් ජාති සංකෘතියක් තමයි බෞද් සංස්කෘතිය තුළතිය. දැන් කිව්වවාගේ අපේ රටේතරං මේ වෙසක් එකට දන්සැල්ෙන රට ලෝක මන්දන්නෑ කොහෙවත් පොසොන් එක වෙසක් එකට පොසොම්නෙක්ට. මකද පොඩි ළමයි පවා. අප සංකෘතියත් තුළ හරුවෙලයි දැ සමහරු කියනවා අද මේ දන්සැල් දෙනෙක හොඳ නැහැ. ඒවා තුළ අනවශ්‍ය දේවල් ඒ අනවශ්‍ය පැත් අපි අගේ කරන්න නැහැ. නමුත් අපේ සංස්කෘතිය තියෙන කෙනෙකුට යම් කිසි දෙයක්. කණ්ඩ බොන්ඩ දේලා ඒ තුලින් ලබන සැපත, ඒ තුළින් මානසික විඳන ඉතා ඉහෙලින් ලබාගත්ත පිරිසක් තම අප රටේ ජීවත්වයි. තමන්ගේ වටයින්න සතාසිපාව බඩගින් ඉදිි කවදාවත් අපි කෑවැත් එනමු දැන් අපි අහන්ට ලැබෙන අවාසනාවක මහත. සමහරු ඉන්නවා තමන්ගේ ගෙදර, තමන් ඇතිකරන බලු පැටිය සුරතලා කූඩුව ඉන්නවා දවස් ගනන් අමතක වෙනවා කන්න ටිකත්දේ. එහෙම ඉන්න සමාජයකර දැන් අපි පත්වෙලා තියෙන නමුත් අපේ පැරණ සංස්කෘතිය තුළ තිවුණේ තමන් කනකට මේ තමන් ඉසුරතලාටත් කෑ ටිකත්තේ එහමරනයි අපේ සටේසාමානය ඉන්න වැඩි දෙනෙකින් නොනමුත් අපිට පේනවා මේ අමුතු සංස්කෘතියක් තුළ මේ ඒහෙම තමන්ගේ සුරතලාටවත් කෑම ටිකක් දෙෙන්න්න මතකයක්ෙන් ඒ ඒ කෑම ටික දීල ඒ සතා විඳන විදනය බලන්න සතුරු නැති පිරිසක්.හන්න ඒගේ. ඒකම තව පැත්තක් මං මෙහිති කියන්න ෝන. ඒ තමයි ගන්න කෑම වර්ගවල විදිහ දැන් අපි අපේ සංස්කෘතිය තුළ කවදාවත් ලංකාවේ මේ පනපිටිින් සත්තු කෑ වෙන්න පිටිින් සත්තු කෑ වෙන්න. දැන් අපටේනවා පන පිටින් සත්තු ගන යුගකට මේ රටේ මිස්ු පත් වෙලා ති නොහ ඇවිල්ලද නොවාදමන් දන්න මෙ මැඇත අපි දැක්ක පාපතර පිරිසක් යම් කිසි පක්ෂයෙක්ව පණපිටි හම ගහලා. මේ සතාගේ පණ තියෙන. ඒ සහ බලාගෙන ඉන්නවා මූුණු දිහා එතකොට ඒ ඒ සතහගේ බෙල්ල කපලා රානේතිී දී පනපිටිින් සමහරක් විට කන මට්ටමට අපේ සමාජයේ පිරිහිලා ඉති මේක මේක මේ බෞද්ධ සාස්කෘතිය නෙවේ බෞධ් සාස්ෘතිය කව දාවත් එහෙමහාරගත්ත සංකෘතියක් නෙවෙේ දැන් අපි දන්නවා සමහර බුතුමා වැඩිකාලයක් හිටපු ජපානය වුණත් චීනය වනත් ඒවගේ සමහර ඇතැම් රටවල අපේ තේරවාද බුදුදහම නෙවේ මහායාන බුදදුදහම් තිනෙන ඇැම්රටවල්ලො ල අමුුවෙන් සත්තු කන. පිටි මාලුවයි උත්තෝරගන්න ඒවෙලාවේම පණපිටිම්ම සමහරක්කට පිසින්නෙත් නැතුව අමු සතමාන්ස කනවා නමුත් අපේ බෞද්ධ සංස්කෘතිය තුළ එහෙම තිබරින් නෑ බෞද්ධ සංස්කෘතිය තුළ තිබුණේ කරුණාව මෛත්‍රිය අනුකම්පාව දයාව මේ සියල්ල පදනම් වෙච්ච ඒක්කම පරිතියාගේ පදනම් වෙච්ච. හැම තිස්සෙම මන් හාරවෙල් ඕනම කෙනෙකුදන්න පුුවන්තරං සිතිවිල්ලක් තිබිච්ච නයෙන් බදාගන කන පිරිසක් නෙවෙයි අපේ බෞද්ධ ජනතයි. එනිසා එබන්දු වටිනා ආහාර සංකෘතියක් තමයි අපේ රටේ පැවතුනේ. ඒ සංස්කෘතිය අපේ රටේ ඇතිකරගන්න ඕන මට විතරක්නෙවෙේ බඩගින්න තියන්නේ අනි තෑටත් බඩගින්න තියන. මට දැනෙන බඩගින්න ඒයටත් දැනනවා. ඒකදී අමුතුුවෙන් මේ සතාසිූපාව කියලා වෙන්න පුළුවන් දුප්පත් පෝසත් බේදයක් වෙන්න එහිමි හිතන්න පුළුවන් අයි සහ අයිති නැති වෙන්න පුුවන් නමුත් අයිති වනත් අයි නත් දුප්පත් වනත් පෝසත් වනත් සතාුපා වුණත් කවුරු වුණත් අවස් කෑමිටිකක් අවශ්‍ය වෙලාවට කාටත් ඒ කෑමිටික ඕනේ ඇතිකිරේ නිසා අපි බෞද්ධයා විසින් එබඳු සිතිවිලි පදනම් කරගන ගොඩනගාගත යුතු ආහාර සංස්කෘතියක් තමයි බුදු දහමට අනුව අපි ගොඩ නගාගත පමයිමටක ඇති වැඩම කළදාල වහන්සයට ස්තුන්වෙන ඉවගේම ඔබ දෙපරටත් ස්තුතියි නැවතත් කාලු අයන්තේ වැඩසටහනකින් ඔබ හමුයින බලාපරුතු ඇතු මේ රැයි ඔබින් සමුගන්නවා.